नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 कामे सुविनय्य गेदं निकम्मं दटु केमतो उग्गहीतं निरत्तं वा माते विद्जित्त किंचनं तथागत अमामैनी सम्मा सम्बुद्ध पियान्वांसे विसिं अमा महा निवन पिनिस देशना करन लद निर्वाण धर्मे पिलिबंद गेंबुरु गवेशने के निरत विसीटिन प्राज्ञावंत श्रावक श्राविकावनी दरुवनी दरियनी अदि अप्पि हेमोम दन्नवा 2016 अवुरुद्दे पोसम मासे ए पोसम मासे पोसम पोहय अद එතකොට අද මේ පොසොන් පොහෝ දවස අපිට සුවිශේෂී දිනයක් වෙනවා අපේ පොතපතේ සඳහන් වෙනවා අපේ මේ ශ්‍රී ලංකා දීපේට මේ බුදු සසුන එහෙමත් නැත්නම් මේ බුදු දහම රැගෙන ආවේ අපේ මිහිඳු මහ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ දවසක ඒ ඇවිල්ලා තමයි මේ බුද්ධ ශාසනය स्थापित कलभावपतपते सदांगे नूतन युगे विविध परीक्षण पेरपटा बुद्धशासन अभी अणुबिंदु मिहिदु महाराहत मे वड़ीं पेरपट मे बुद्धशासन तिबुन भाव मे मेत युगे परीक्षण तुंग आवरण विलाटा किसी मेहया मे संपोय दिन अपे बुद्धशासन सिद्धवण එවන් දවසක අපි අද මේ සාකච්ඡා කරන්නේ අපේ බුදු පියාණන් වහන්සේ මේට වසර 2600කට පමණ පෙර ඒ දේශනා කළේ නිර්වාණ ධර්මය පිළිබඳ සාකච්ඡාවක් තමයි අපි කරන්නේ අපි ඒ සඳහා අද මාතෘකා කරගන්නේ මේ චතුකන්‍නි පිරිවැජියට බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඒකේ සුත්ත නිපාතේ පරායන වග්ගයේ චතුකන්‍නි සූත්‍රය කියලා සඳහන් වෙනවා සුත්ත නිපාතේ පරායන වග්ගයේ චතුකන්‍නි සූත්‍රය දැන් මේ චතුකන්‍නෙට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කිරීමක් කරනවා කාමේ සුවිනෙය්‍ය ගේදං නෙක්කම්මං දට්ටු කේමතෝ උග්ගහීතං නිරත්වං වා මාතේ විද්ධිත්‍ය කිංචනං කිය මේ තේරුම තමයි මේ අමා මහ නිවන සාක්ෂාත් කරීමට යන ගමනේදී කාම වස්තුන් කෙරෙහි ඇති ගිජු බව ඉතිරි නැතුවම අවසන් කරමින් ඒ සියල්ල එතන එතනම සමුදේ තුලම නිරෝධ වෙන ආකාරයේ ප්‍රඥාවෙන් දක්මින් යන්න චතුගාණ්‍යනි එහෙම ගියොත් ඔබට මේ අමා මහ නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වෙනවා කියන එක තමයි මේ චතුකන්‍නි සූත්‍රයේ මේ පැහැදිලි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන සාමාන්‍ය අරුත. එතකොට දැන් මෙතන විතරක් නෙවෙයි අපේ බුදු පියාණන් වහන්සේ විවිධ සූත්‍රවලින් බොහෝ සූත්‍රවලින් මේ අමා මහ නිවන සාක්ෂාත් කරන ක්‍රමය පැහැදිලි කිරීම කරලා තිබෙනවා. දැන් මෙතන අපි මේ සාකච්ඡාවට පිවිසෙන්න කලින් අපි පොඩ්ඩක් කතා බහ කරන්න ඕනේ මේ අපේ ගමන පිළිබඳව. දැන් බුදු පියාණන් වහන්සේ අපි පැහැදිලිවම දන්නවා එදා ගයාවේ බෝධි මුලේදී මේ අමා මහ නිවන සාක්ෂාත් කළ සිද්ධාර්ථ තාපතුමා හැටියට බෝසතාණන් වහන්සේ හැටියට අමා මහ නිවන සාක්ෂාත් කරා. අමා මහ නිවන සාක්ෂාත් කරලා ඉසිපතනේ මිගදායේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තුලින් පස්වග තාපතුමන්ලට මේ කරුණ පිළිබඳව අනාවරණය කළ තැන් පටන් පුරා වසර 45ක් සකල ලෝක සත්‍යාගේ මේ දුක නිවාලීම පිණිස බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරා. මෙන්න මේ ධර්ම දැන් අපි දන්නවා මේ ධර්ම දේශනා කළ අතරතුර විවිධ වට ගැටුම් අපේ බුදු පියාණන් වහන්සේගේ ජීවිතයට බලපෑම් ඇති වුණා. ඒ බලපෑම්
මැඩ ලගන බුදු පියාණන් වහන්සේ මේ අපි මේ නිකං කතාවක් කතන්දරයක් කියනවා නෙමෙයි පොඩ්ඩක් මම මේ මතක් කිරීමක් කරන්නේ අපට සිද්ධ වෙච්ච දේ ඒක අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ අද අද වගේ උතුම් පොහේ දවසක අපි තේරුම් ගන්න ඕනේ මේ අපට සිද්ධ වෙච්ච දේ එහෙම ඒ යුගයේ අපේ උත්තමයාට බොහෝ කෙනෙලිකම් තිබුණා ඒ වගේම මේ බුද්ධ ශාසනය පිහිටුවලා වසර 20ක් විතර යනකොට බොහෝ පිරිසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් නිර්මාණය වුණා දැන් අපි හැමෝම දන්නවා කිසියම් තැනක පිරිස වැඩි වෙනකොට විනය පිරිනව ඒක සාමාන්‍ය දෙයක් විනය පිරිනව ඒ වගේම බුද්ධ ශාසනය තුලත් විනය පිරිහෙන්න පටන් ගත්තා ඒ විනය පිරිහෙනකොට අපේ බුදු පියාණන් වහන්සේ විනය දේශනාවක් කළා ධම්ම විනය පිටකය කියලා එතන අපේ පොතපතේ සඳහන් වෙනවා ත්‍රිපිටකයේ ප්‍රධාන අංගයක් සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය කියන්නේ සූත්‍ර පිටකය කියලා කියන්නේ මේ අමා මහ නිවන සාක්ෂාත් කරගැනීම පිණිස අනුගමනය කළ යුතු සූත්‍ර අපේ බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ අවසැටියේ මේ අවස්ථාව අධ්‍යයනය කරා උන්වහන්සේ දැක්කා දැකලා උන්වහන්සේ බුද්ධත්වයට පෙර ඒ මුනිවරු ආව ගමම්මග පිළිවඳ සම්පතේ දිවැරදි ආකාරයට උන්වහන්සේ දැක්කා උන්වහන්සේ අනිත් අයට අනුදැනව දාලා ඉදිරියටත් සම්පතේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා ඒ කටයුතු ඒ විදිහටම කරගෙන යන්න කියලා උන්වහන්සේ අනුදැනව දාලා ඒ අනුදැනව දාලා ධර්ම ඒ වගේම මේ පින්දහම් කරලා දිවි ලෝක බ්‍රහ්ම ලෝක වල ඉපදීම පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න පෙර පටන් තිබුණා මේවා අපි තෝරලා බේරලා හඳුනා ගන්න ඕනේ. ඇයි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ සුළු පඩු කණක් නෙමෙයි ඒක උත්තරීතර අසම සම වූ ශ්‍රේෂ්ඨ දර්ශනයක් මේ බුදුදහම කියලා කියන්නේ. බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදු පහල් බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච අසම සම වූ ශ්‍රේෂ්ඨයා. එතන යහා කෙනෙක් නැහැ. ඒ දර්ශනය පිළිබඳව මං අර පැහැදිලි කරන්න උත්සාහ කළේ එකයි උන්වහන්සේ ජීවතුන් අතර ඉන්නද්දීම මේක විකෘති වෙන්න පටන් ගත්තා. ඒ හින්දා තමයි උන්වහන්සේ ඔය විනය දේශනා කරේ ඒ වගේනුත් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැති තැන අපේ බුදු පියාණන් වහන්සේ තද කල කිරීමේ යුක්තව ඔය පාරලේවිය වනයේට වැඩි ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ නැහැ. වනයේට වැඩිලා තනියම ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ බොහොම අමාරුවෙන් ගිහිල්ලා කන්නලව් කරලා කරලා තමයි බුදු පියාණන් වහන්සේ එක්කගෙන ආවේ. වැඩමවගෙන ඇවිල්ලා ඉතින් උන්වහන්සේ එක්ක වැඩ හිටියා හැම තිස්සෙම අපේ කාශ්‍යප මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ කීප දෙනෙක් ළඟින් හිටියා හැම තිස්සෙම අපේ කාශ්‍යප මහරහතන් වහන්සේ රුදු කියනවා නේද කියනවා කාශ්‍යප ධර්මයට සමාරු සමානුරූපී අසත් ධර්මයක් මේ මාගේ ශාසනයේ ඉන්න භික්ෂූන්ව නිර්මාණය කරනවා ඒ නිසා මම ඔබලාට දේශනා කළ මේ නිර්වාණ ධර්මය ඉතා කෙටි කලකින් මම පිරිනිවිලා වැඩි කල්යන්නේ සෙල්ලා මේ මේ නිර්වාණ ධර්මය වැහිලා යනවා කියන්නේ. දුපියන්නාද කියන යතෝත කෝ කස්සප සද්දම්ම ප්‍රතිරූපකං ලෝකේ උපජ්ජති අත සද්දම්මස්ස අන්තරා දානං හෝති කියලා බුදුපියන්නාද කියනවා. ඒක ඒ විදිහටම වුණා. අපි දන්නවා අපි හැම කෙනෙක්ම දන්නවා අපේ අවසාර මහරහතන් වහන්සේ කවුද? මලියදේව මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ අනුපාදිසේස නිබ්බාන ධාතුවේ පිරිනවනට පස්සේ මේ මේ අමා මහ නිවන සාක්ෂාත් කිරීම ඒ අරහ ගුණය තුල පිහිටා කඩතු කිරීමට අවශ්‍ය අඩිතාලව පසුතලයේ පසුබිම තේමාව වෙයිලා ගියා එතෙන් සිට අද දක්වාම අපි මේ මෑතකදී මේ කරුණ සාකච්ඡා කරලා බොහොම අමාරුවෙන් දුකසී තමයි මම මේ පරීක්ෂණය කරේ ඒ පරීක්ෂණය කරලා මේ බුදු පියාණන් වහන්සේ මීට වසර 2600කට පෙර මේ අනවරණ කරගත්ත ඒ ගැඹුරු දර්ශනය පිළිබඳ අල්ප මාත්‍ර වූ විදක් ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම අවබෝධ කරගන්න ලැබුණා එතන ඉඳලා තමයි මේ වසර 20ක් තිස්සේ මේ කරුණ මේ අනවරණ කරගෙන යන්නේ මෙහිදී මම ගෞරවණීය ආරාධනයක් කරනවා අපේ මේ ප්‍රඥාවන්ත පිරිසට මම පැහැදිලිව දන්නවා අපේ දන්තබා මණ්ඩපෝල සාකච්ඡා කරන ධර්ම සම්මතය නෙවෙයි කිසිසේත්ම සම්මතය නෙවෙයි සම්මතය පිළිබඳ යථාර්ථය පෙන්වන අසංකත එහෙම නැත්නම් ඒ ලෝකෝත්තර දර්ශනය පිළිබඳව තමයි අපි කතා කරන්නේ ඒ බව
අපේ මේ ප්‍රඥාවන්ත පිරිස දන්නවා. ඒ දැනගෙනම තමයි මේ දන්සභාවන්නකෝට සම්බන්ධ වෙන්නේ. මේ ලෝකෝත්තර දර්ශනයේ ලෝකේ නිර්වාණ මාර්ගය පිළිබඳ අධ්‍යයනය කරනවා. මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා පළමුවෙන්ම මේ බුදු පියාණන් වහන්සේ අනාවරණය කර මේ ලෝකෝත්තර දර්ශනය පිළිබඳ අධ්‍යයනය කරද්දී මම කියන දේවල් දැන් අද මේ ධර්ම දේශනය කරන මේ බුද්ධපරායන හාමුදුරුවෝ කියන දේවල් විමර්ශනයකින් තොරව පිළිගන්න එපා. එහෙම පිළිගත්තොත් අපිට මේ දර්ශනය පිළිබඳ කරුණු නිවැරදිව අනාවරණය කරගන්න බැහැ. කරගන්න බෑ. මම දැන් අර මේ කිව්වේ මේක මම මේ ප්‍රත්‍යක්ෂ අද්දක කියලා කිව්වේ ඔබ ශක්තිමත් කරන්න. ඔබ ධෛර්යමත් කරන්න. මේක ඕන කෙනෙකුට මේ නිවැරදි ගමන් මගට පිවිසුනොත් මේ අද්දකීම ලබන්න පුළුවන්. මේක බැරිලා ගිහිල්ලා මේ සම්මත මරණයෙන් පස්සේ දකින්න නිවන නෙවෙයි. ඒවා සම්පූර්ණ බහැර කරන්න කවුරු ලියලා තිබුණත් කමන්නේ. ඒ විද්‍යා දෘෂ්ටික හැඟීම් දැනීම් ආකල්ප ඉවත් කරන්න. මේ නිවන් දැකීම කියලා කියන්නේ ඕනම කෙනෙකුට ඕනම දවසක ඒක එදා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරා. සුබද්ද කියන කෙනා අහනවා බුදු පියාණන් වහන්සේගෙන්. බෞද්ධ ගෞතමයේදී දැන් ඔබ වහන්සේ පිරිනිවනට පස්සේ මේ අමා මහ නිවන සාක්ෂාත් කරන්න බැරි වෙනවද? මේ අමා මහ නිවන ශූන්‍ය වෙනවද? මේ අමා මහ නිවන මේ ලෝකෙන් තුරන් වෙනවද කියලා අහනවා. අහනකොට බුදු පියාණන් වහන්සේ මේ සුබද්දට කියනවා ඉමේච සුබද්ද බික්කු සම්මා විහෙරයන් නසුන්නෝ ලෝකෝ ආරන්තිය අස්ස කියලා. සුබද්දරය මම අනාවරණය කළ නිවැරදි අකාලික චතුරාර්ය සත්‍ය ධර්මය, නිවැරදි අකාලික පටිච්ච සමුප්පාද ධර්මය නිවැරදි ආකාරයට අධ්‍යයනය කරලා ඒ නිවැරදිව ඒ ප්‍රතිපත්තිය පිහිටියොත් ඕනම කෙනෙකුට ඕනම දවසක මේ අමා මහ නිවන සාක්ෂාත් කරන්න පුළුවන් කියන එක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරා. එහෙනම් සැක හිතන්න එපා. මෑත යුගය වෙනකොට බුද්ධ ශාසනය විකෘති කරගෙන විකෘති කරගෙන විකෘති කරගෙන ඇවිල්ලා මේ දිවි දෙවිලෝක දිවිලෝක සැප සම්පත් වලින් පස්සේ නිවන් දැකීම පිළිබඳව කතා කරනවා. කිසි කෙනෙක් ඒ පිළිබඳ ඔය ඒ උපකල්පන පිළිබඳව විශ්වාසය තියන්න එපා. බුදු පියන් වහන්සේ පැහැදිලි කළේ මේ අමා මහ නිවන සාක්ෂාත් කිරීම මේ අබ්බහුදී මේ ජීවතුන් අතර ඉදදී කරන්න පුළුවන් කව තමයි බුදු පියාණන් වහන්සේ එදා ප්‍රකාශ කළේ. අන්න ඒ නිසා අපි අද මේ කරන සාකච්ඡාව තුළින් කරන කරුණු හොඳ විමර්ශනයකට ලක් කරන්න ප්‍රායෝගිකව යොගෙන ආයාත්මකව මේ හොයලා බලන්න. හොයලා බලලා මේ පරීක්ෂණය කරලා බලන්න මේ අත්දැකීම ලබන්න පුළුවන්ද කියන කරුණ එතෙන්ට ඇවිත් බලන්න. ඒව බලව කියලා බුදු පියාණන් වහන්සේ කිව්වේ ඒකයි. ඒව බලව කියලා කියන්නේ මේ දර්ශනය දුන්නට ඇවිත් බලන්න. ඒක කරන්න පුළුවන්. එතකොට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ බුද්ධ ශාසනය රඳා පවතින්නේ සම්මා සති කියන කරුණ තුල. සම්මා සතිය කියලා කියන්නේ අපි දන්නවා සත් සති කියලා කියන්නේ මනා සිහිය. ඒ මනා සිහිය පදනම් කරගෙන තමයි තේමා කොට තමයි මේ බුද්ධ ශාසනය පැවැත්ම හෝ නොපැවැත්ම තියෙන්නේ. එතකොට අපිට අද තීරණය කරන්න වෙනවා ඒ බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළ ඒ සම්මා සති මෙතන නිවැරදි සිහිය අපේ බෞද්ධ පිරිස් භාවිත කරන නොකරන නිසා ඒ සිහිය පිහිටා කටයුතු නොකරන නිසා අපට අද මේ අමා මහ නිවන සාක්ෂාත් කරන්න බැරි වෙලා තියෙනවා. මේ අපි මේ කිසි කෙනෙක් මේ ධර්ම ඇහුවට වැඩක් නැහැ. ඒ පිළිබඳ සිහියෙන් කටයුතු කරන්න පුරුදුනේ නැත්තම් එනිසා මම ගෞරවණීය ආරාධනයක් කරනවා සිහිය මනසේ පිහිටවන්න හුරු වෙන්න මේ දහමතුරු. දැන් බුදු පියාණන් වහන්සේ මේ නිවන සාක්ෂාත් කරා. සිද්ධාර්ථ අවුදයිද සාක්ෂාත් කරලා ගයාවේ බෝධි මුලේ වැඩ ඉන්නවා. වැඩ ඉදී අපේ මේ සිද්ධාර්ථ උත්තමයාට කල්පනා වෙනවා මම බොහෝම දුකසේ මේ නිර්වාණ ධර්මය අනාවරණය කරගත්තා. උන්වහන්සේ හිතනවා මම බොහෝම දුකසේ තමයි මේ නිර්වාණ ධර්මයේ අනව. ඇයි මේ දුකසේ කියලා කියන්නේ? උන්වහන්සේ මාලිගාවෙන් ඉවත් වෙලා රජ කෙනෙක්. ඒ රජ සැප ඔක්කොම අත්හරින්න සිද්ධ වුණා නේද? මාලිගා රම්්‍ය සුරම්්‍ය සුභ මාලිගා අත්හැරියා. ගස් ගල් යටට වැටුණා. වැටලා බොහෝම අසරණ අන්ත අසරණෙක් බවට පත් වුණා. ඒ පත් වෙලා ඇවිදගෙන පුරා වසර හයක් ඔය එක එක තැන්වල මඩුවල කුඹල් ගෙවල් වල ඕ ගල් තලාවල ගස් යට ඔය ඇසතුම් ගස් යට ගංගා ආයිනේ හිතල බලන්න
පුරා වසර 6ක් ගත කරා කියලා කියන්නේ. දෙව හැම හැම දවසකටම රෑ පෑ 12ක්ත් තියෙනවා. ඒ පෑ රෑ පෑ 12ක් මේ උත්තරය ගත කරේ කොහෙද? අර ගස් යට. අර ගම්තෙරක් අයිනේ. නැත්තම් අම්බලමක නැත්තම් අර පාළු තැනක කොහේ හරි තමයි ලඟුම් ගත්තා. එතකොට ඒ පුරා වසර 6 තුල 6 අවුරුද්දක් තුල අපේ මේ සිද්ධාර්ථ තමයි සැපද විඳ දුකද? ඒක පොඩි දුකක්ද? පොඩි දුකක්ද? දැන් අපිට නම් රජකම් නැහැ. දැන් අපි දැන් මේ ඉන්න තැනින් මහ පාරට වැටුනොත් එහෙම. අපිට කොච්චර දුකක්ද නේද? කැමති දෙයක් නැහැ. නමුත් අපේ සිද්ධාර්ථ උත්තමයාට ඒක කරේ දෙය කරන්න සිද්ධ වුණා. අන්න ඒකයි මේ උත්තමයා කියන්නේ මම ඉතා දුකසේ දුක් විඳලා. අපයි දැන් ඒ අවුරුදු 6 මහන්සිලා දැන් දැන් මම මේ කියන්නේ මේ සිද්ධ වෙච්ච දේ කතන්දරයක් නෙමෙයි. අපි කරන්න ඕනේ වැඩේ. මේ උත්තමයා කියන දේ අපි කරන්න ඕනේ. ඒකයි මම මේ ඔබට ඔබ එකගෙන යන්න හදන්නේ මං එතනද. එතකොට දැන් මේ පුරා වසර 6ක් දුක් විඳලා අවසානයේ මොකද වුනේ? හොයාගන්න පුළුවන් වුණාද නිවන? ඔව් අවසානයේ හොයාගත්තා. මේ දුක් විඳගෙන ගිහිල්ලා අන්තිමේ තනි වුණා. පසකතාවසතුමල්ලා එක තමයි අවසාන කාල පරිච්ඡේදය දීතියේ. අන්තිමේ පසකතාවසොත් මේ අපේ මේ සිද්ධාර්ථ බෝසත්ණන් වහන්සේ දාලා යන්න ගියාද නැද්ද? යන්න ගියා. මොකද අර මృత සමාදන් වීම සියල්ල අතහැරියා, භාවනා කිරීම අතහැරියා, ගුරුවරු අතහැරියා, ධානාගත වීම අතහැරියා, එකතන වාඩි වෙලා අරමිනිය ගොතාගෙන භාවනා කිරීම අතහැරියා. එතකොට මේ පසකතාවස හිටියා, මෙයා වීර්යය අතහැරියා. මෙයා එක්ක වැඩ මගින් වැඩක් නැහැ, අපි අයින් යන්න කියලා ගියා. ගිහිල්ලා අන්න එතනින් පස්සේ තමයි දැන් මේ සිද්ධාර්ථ උත්තමයා මේ අමා මහ නිවන සාක්ෂාත් කිරීමට අදාළ කටයුත්තට බැසේ. කොහොදිද? ගයාවේ බෝධි මුලේ. ගයාව බෝධි මුලේ. එතකොට අර දුක් විඳලා ඇවිල්ලා ගයාව බෝධි මුලට ඇවිල්ලා මොකද්ද කරේ? ඔව් ආර්ය පරිශ්‍රය. දැන් ආර්ය පරිශ්‍රය කියලා මේ අපේ උත්තමයා මොකද්ද කරෝ පරිශ්‍රය? කුමක් පිළිබඳ පරිශ්‍රයද කරේ? මනස පිළිබඳ පරිශ්‍රය. ආර්ය පරිශ්‍රය කියලා කියන්නේ මනස පිළිබඳ පරිශ්‍රය. මේක පදං ඉර්ය කියලා කියනවා. එතකොට මේ ආර්ය පරිශ්‍රය කරලා අපේ උත්තමයා මේ මොකද්ද ප්‍රත්‍යක්ෂ ලැබපු අවබෝධය? මේ මනස කියන්නේ මහා මායාවක් බව, මිත්‍යාවක් බව, බොරුවක් බව, ප්‍රවේල ප්‍රලාපයක් බව ප්‍රත්‍යක්ෂව අත්දැක්කා. අත්දැකලා ඒක තහවුරු කරනවා, ප්‍රකාශයක් කරනවා අපේ උත්තමයා. මොකද කිව්වේ? අනේක ජාති සංසාරං සද්දා විස්සං අනිමිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිත්තෝසි පුනගෙහන්න කාහති සම්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං තිත්තං තන්නානංකය මැදක. ඔන්න මනසගේ පිළිවෙල ප්‍රකාශය. විසංකාර ගතං තිත්තං තන්නානංකය මැදක. මොකද ඒ කියන්නේ? ඔව් සංකාර කියලා කියන්නේ සකස් වෙන. විසංකාර කියලා කියන්නේ සකස් වෙන්නේ නැහැ. මොකද සකස් වෙන්නේ නැත්තේ? සිත සකස් වෙන්නේ නැහැ. සිත සකස් වෙන්නේ නැතුවම ගත සකස් වෙන්නේ නැහැ කියන එක අපේ මුත්තමේ හොයාගත්ත ගයාවේ බෝධි මූලෙදී. එතකොට ඒ අනාවරණය කරගත්තේ පුරා වසර 6ක් දුක් විඳලා සමහර විට දැන් මේ ගාය බෝධි වල අවුරුද්දක් දෙකක් තුනක් වීර්ය වඩන්න ඇති. ඒවා හරියට සඳහන් වෙන්නේ නැහැ පතපොතේ. මෙන්න මේ විදිහට කියලා මේ කරුණ අනාවරණය කරගෙන අන්න අර විදියට හිතනවා. මොකද්ද? කිච්ඡා මේ හදිගතං හලන් දානි පකාසිතුන් රාග දෝෂ පරේතේහි නායම් ධම්මෝසු සම්බුදෝ පටිසෝත ගාමි නිපුණ ගාම්බීරන් දුන්දසංගනු රාග රක්ත නදක්කින්ති තමොක්කන් දේනාව ටාති කියලා බුදුපියාණන්ගේ නිගමනයක් ගත්තා. මෙන්න මේ නිගමනය මොකක්ද? මම ඉතා දුකසේ අවබෝධ කරගත් මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න හැකි වුණේ පුළුවන් වුණේ මෙතෙක් කල් මම ආව මේ අනුසෝතගාමි ගමම් මග අතහැරලා පටිසෝතගාමි වීම තුලින් පටිසෝතගාමි නිපුණා
එතකොට පටිසෝතගාමි විමතුලින් තමයි මේ අමාමහා නිවන සාක්ෂාත් කරන්න පුළුවන් උනේ. ඒක හරි ගැඹිරයි. හරි ගැඹිර ධර්මයක්. බොහොම දුක්දසං අනු කියලා කියන්නේ බොහොම බොහොම දුර්ලභ ගණේ බොහොම දුක් විඳලා ගහනවන්නකට බොහොම දුර්ලභ ගණේ ආශ්චර්යවත් ධර්මයක්. එතකොට ඊළඟට කියනවා රාග රක්තාන දක්ින්ති. රාගයෙන් රත් වෙච්ච අයද මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා මම මේ දහම එවැනි අයට කියලා දෙන්නේ නෑ කියලා. දැන් මේ රාගයෙන් රත් වෙච්ච අය කියන්නේ කවුද? මේ රාගයෙන් රත් වෙච්ච අය කියලා කියන්නේ කවුද? හැබැයි මෙහෙමයි මේ සම්මතයේ එක විදිහකට එක ධර්ම දෙන වර්ගයක් තියෙනවා. මේ අපේ බුදුපියන් වහන්සේ ධර්මය කියලා කියන්නේ සම්මතයේ අභිභවාගී එකක්. දැන් සම්මතයේ රාගය කියලා කියන්නේ දැන් අපි අර පන්තපිලට අදාලා කාමේසු මිත්‍යාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාම ගියාම එතකොට අර සම්මතයේ අපි ගත කරන ජීවිත රාගයෙන් තොරව ජීවිත ගත කිරීම පිළිබඳව කරුණ දැක්වීමක් අනාවරණය කිරීමක් කියන එක හොඳයි. නමුත් මේ බුදුපියන් වහන්සේ මේ මොකද්ද මේ කියන රාගය? රාගයෙන් රත් වෙච්ච අය මේක අත්දකින්න බෑ. රාග රක්තාන දක්ින්ති. දැන් එතකොට අන්න එතනයි මම මේ පැහැදිලි කරන්න හැදුවේ. දැන් අපි මව්පුතෙන් උපන්දා ඉඳලා මොකද කරේ? ඔව් මව්පුතෙන් උපන්දා ඉඳලා අපි මොකද කරේ? සරල සරල කරපු දේ මොකද්ද? ඇහැට ගැටෙන හැම වර්ණ රූපයක්ම බින්දා. අපි නිකමටවත් හිතුවේ නෑ මේ වැඩේ මෙහෙම එකක් කියලා හිතුවේ නෑ. අද වෙලකුණුත් හිතුවේ නෑ. මේ තවත් හිතන්නේ නෑ. තවත් හිතන්නේ නෑ. දැන් මෙතනත් මේක මම මේ පැහැදිලි කර දුන්නට පස්සේ අතර ගේට්ටුවෙන් හැබැත්තට ගියාම ඔව් බුද්ධ පරායනක් කැලේ බුදුහාමුදුරුවෝ කැලේ ඒකාධිපති. ඒකන වෙලා තියෙන්නේ නේ ඒකාධිපති. එතකොට දැන් බෞද්ධයෙන් උපන්දා ඉඳලා දැන් මොකද කරේ? ඇහැට ගැටෙන හැම වර්ණ රූපයක්ම වින්දා. ඒ වින්දේ ඇයි? කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්තෙන්. එතකොට අන්න එතන තමයි බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරන වර්ණ රූප රාගය කියලා කියන්නේ. එහෙම සියුම් අවස්ථාවක් තැනක් තමයි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. එතකොට ඇහැට ගැටෙන හැම වර්ණ රූපයක්ම යම් කෙනෙක් විඳිනවාද? ඒ විඳින තාක් කල් එතන වර්ණ රූප රාගය තියෙනවා. රාගෙන් රත් වෙලා. රාගෙන් රත් වෙලා නැද්ද? අවංක වෙන්න. අවංක වෙන්න. ඔබ රාගෙන් රත් වෙලා නැද්ද? ඔව්. ඇහැට ලස්සන යමක් දකින්න කන්නේ නැහැ. නේද? පෑය දෙකකින් දකින්න බැරි වුණා නම් මොකද කරන්නේ? ඔව් ඊට මොකක්ම ගිලා කළා ටීවී එක ඕන් කරලා කළා මොකක් හරි එකක් බලන්න තමයි කැමති. විවිධ පැති වලින් එකක් නෙමෙයි ඉතින්. විවිධ පැති වලින් එක්කෝ ලස්සන දියැලක් නැත්නම් ලස්සන කඳු වැටියක් නැත්නම් ලස්සන වෙල්ලෑයක් වගේ දෙයක් එහෙම නැත්නම් ලස්සන රූපයක් වගේ දෙයක් බලන්න කැමති. ඒක මනුස්ස ස්වභාවය. ඒක කැමති. අන්න කැමති වුණාට දරුවනේ අන්න ඒක තමයි මේ අපේ අමා මහ නිවන සාක්ෂාත් කිරීමට තිබෙන එකම ඔව් 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 බාධකේ. ඒක තමයි බැරියර් එක. පැහැදිලිද? එතකොට එහෙනම් අපි හැම කෙනෙක් ළඟම වර්ණ රූප රාගය තියෙනවා. එතකොට අන්න එතන තමයි මේ බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරන රාග රක්තාන දකින්නේ. අන්න ඒ වර්ණ රූප රාගෙන් රත් වෙච්ච යට නියම් දකින්න බෑ. ඡබ්ද රූප රාගේ ඔව් ඒ අයිති නිවන් දකින්න පුළුවන් බෑ. කනට හෙන ඕනම දෙයක් පිරිතු තහනවා ප්‍රලාපත් අහනවා නේද බයිලක් අහනවා. එතකොට ශබ්ද රූපය විඳින තාක්කල් සංසාර ගමන යනවද නැද්ද? එතන ශබ්ද රූප රාගය තියෙනවද නැද්ද? ශබ්ද රූප රාගය තියෙනවා. ලැබෙන හැම වාරයකම ශබ්ද රූප රාගය තවනත උනා වින්දා ඒට අනුගත වුණා. අන්න ඒ අයිති නිවන් දකින්න බෑ. මම නිවන නිවන සාසත් නොකරන පුජ්‍යලෝ මේ. එතකොට ගන්ධ රූප රාගේ ඔව් ගන්ධ රූප. දැන් ගන්ධ රූප වින්නනවා එන එන ගන්ධ රූපේ හැඹග හැඹ හැඹ ගන්ධ රූපේ හැම නාමල් සුවඳ නේද? අරලිය මල් සුවඳ නැත්තම් නෙළුම් මල් සුවඳ නැත්තම් ඒවා මදි වෙලා තව කොහෙද අපි යනවා කොහෙද? ඔව් සාප්පුවට ගිලා කළා තව එක එක ඔව් ෂැම්පු වර්ග ගන්නවද නැද්ද? ගන්න ඇයි ඒ
ඔව් ඒ ඒ ගන්ධ රූපයට කැමති අන්න ඒ අයට නිවන් දකින්නත් බෑ පැහැදිලිද රස රූප ඒ කියන්නේ කතා කරලා වැඩක් නෑ රස රූප කිව්වහම gedara uyen එක රහ නෑ gedara uyen එක රහ නෑ කොහෙන් හරි ගෙනල්ලා හකලා පැකට් එකක් ගෙනල්ලා ඔක තෙල් දාලා නේද හදලා ගන්න ඕනේ එහෙම ගත්තොත් තමයි නේද රස අන්න ඒක තමයි ඒ රස රූප රාගය තුළ ඔබ හිටියේ නැද්ද හිටියේ නැද්ද හිටියා ඉස්පර්ශ රූප රාගය ඉස්පර්ශය උ සිනිදු දැන් සිනිදු කියලා වින්දා ගොරෝසු කියලා වින්දා රළුයි මෘදුයි කියලා වින්දා සීතලයි උෂ්ණයි කියලා ඕවම තමා කරේ ඕවම තමයි කරේ එතකොට දැන් ඔන්න ඔය විදිහට නිරන්තරයෙන්ම මනස දැන් ඔය වර්ණ රූප රාගේ ශබ්ද රූප රාගේ ගන්ධ රූප රාගේ රස රූප රාගේ පොට්ටබ්බ රූප රාගේ කියන මේ රාග සියල්ල දැන් පිළිවන් සිතුවිලිනේ මතු වෙන්නේ ඒවා පිළිවන් සිතුවිලිනේ මතු වෙන්නේ ඒ සිතුවිලි මතු වෙන්නේ කොතනද මනසේ එතකොට එහෙනම් මේ මේ මනස කියලා කියන්නේ මොකද්ද රාගයෙන් පිරිච්ච ඔඩුදුවප ඔද්දල් වෙච්ච ස්වභාවය තමයි මේ මනස කියලා කියන්නේ මනස කියලා කියන්නේ පැහැදිලිද එතකොට දැන් මෞකුසෙන් උපන්දා ඉඳලා මේ දක්වාම ඔබ කලේ ඔන්න ඔය කටුත්ත නේද ඔය කටුත්ත නේද දැන් ඔය ඔය කාර්යය ඔබ නිර්දලා ඉන්න තාකල් ඔබ මේ සසරේ ඇවිද්දද නැද්ද සසරේ ඇවිද්දාද සසර ඇවිද්ද කියන්නේ මේ නොපෙනෙන පැත්තක් නෙවෙයි පෙර ආත්ම වල ඇවිද්දයි ලබන ආත්ම ඇවිද්ද ඒ ඒව නෙවෙයි සසර ඇවිදීම කියලා කියන්නේ මොකද්ද සසර සැරි සැරිම කියලා කියන්නේ මොකද්ද මෞකුසෙන් උපන්දා ඉඳලා මේ සිතුල්ලක් 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 පාසා ඇවිදගෙන 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 ගියා නැද්ද ඔබ මෙතෙන්ට එනකොට මේ සසරේ ඇවිද්දා මේ දැන් තමයි මේ සසරේ ඇවිදීම පිළිබඳව මේ සාකච්ඡා කරන්නේ එතකොට මොකද්ද මේ සසර ඇවිදීම කියලා කියන්නේ ඔන්නෝ සිතුවිල්ලෙන් සිතුවිල්ලට සිතුවිල්ලෙන් සිතුවිල්ලට සිතුවිල්ලෙන් සිතුවිල්ලට පයින් එක. ඒක තමයි සසර සැරිසැරීම කියලා කියන්නේ. එතකොට අපි මෙච්චෙක් කල් කරේ ඕක නෙමෙයි. ආ එතකොට දැන් ඔය ගලින් ගැලට ගලින් ගැලට ගලින් ගැලට පනිනවා වගේ අපි වෙන්නේ ඔය අන ගමනේ. අවසාන ප්‍රතිඵලය මොකද්ද? අපි ඔය සසර සැරිසරාගෙන යන ගමනේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ජාති ජරා ව්‍යාධි මේ තුන මේ විඳිනවා. අවසානයේ සම්පත उत्तर සාර්ථක නැහැ. ඒ සාර්ථක නැත්නම් අපි එනම් මේක වෙනසක් කරමුද? කැමතිද? එකතු වෙනවද? හැබැයි මෙහෙමයි. කැමති කියලා මේක නිකන් මූණිච්චවට නම් කියලා හරියන්නේ නැහැ පුතේ. කැමති නම් ඔබ අතට ගන්න ඕන දෙයක් තිබෙනවා. පැහැදිලිද? අතට ගන්න ඔබ 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 අදිෂ්ඨානයෙන් යුක්තව භාවිත කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද? ඈ ඕ ප්‍රඥාව ප්‍රඥාව ගොඩනගා ගන්න ඕන කරන්නේ මොකද්ද සිහිය සිහිය පැහැදිලිද මේ සිහිය ඕන කියන්නේ ඒකයි ඕන එතකොට දැන් අපි ඕන දැන් මේ ගමනේ ලක්ෂණේ කියව එතකොට හිතා බුදුහාමුදුරු මේ කියන්නේ මොකද්ද මෙන්න මේ කාම වස්තු සියල්ල එතකොට දැන් ඇහැට ලගින හැම වර්ණූපෙම කාම වස්තුවක් නෙවෙයිද කනට ඇහෙන හැම ශබ්දයම කාම වස්තුවක් නෙවෙයිද නාසයෙන් ගන්න හැම ගන්ධ රූපයම කාම වස්තුවක් නෙවෙයිද දිවට ගැටෙන රසය තුල ලැබෙන හැම වස්තුවම කාම වස්තු වන්න වෙයිද? දැන් අපි කියමු චිකන් කෑල්ලක් තියෙනවා. දැන් කාම වස්තු වන්න වෙයිද? කාම වස්තු වන්න. පැහැදිලිද? ලොසින්ජරයක් කනවා. ලොසින්ජර එකක් කනවා. දැන් කාම වස්තු නෙවෙයිද? එතකොට එහෙනම් මේ අපි මේ කඩවල පිරලා තියෙන කාම වස්තුද නැද්ද? කඩ කාරයෝ මට බඩි හම්බුක මේ වගේ කියලා කියලා අපිට වෙනදාමල තෝයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඕවා දැනගෙන කරන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියලා දීලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය කාම වස්තු පහ කෙරෙහි කාම වස්තු පහයි තියෙන්නේ මේ ලෝකේ මොනවද කාම වස්තු පහ? ඔව් වර්ණ රූප කාම වස්තු, ශබ්ද රූප කාම වස්තු,
గంధరూప కామవస్తు, రసరూప కామవస్తు, పొట్టప రూప కామవస్తు, మేవతా పంచ కామవస్తువ, తెరునాథ పంచ కామవస్తువ. దెమ్ మతకద అపే మీదు అహాముదురు ఎడల నమై మే ప్రేతవస్తు వివనవస్తు నేద దేశనగరి నేద. దెమ్ మే ప్రేతవస్తు కోహెద ఓ దెమ్ ప్రేతయో పాస్ దేనికి ఇన్నో మెతన మే మమ కేన దాని ఇన్నో ప్రేతయో పాస్ దేని మనుందు మే ప్రేతయో ఓ ఎస ఎక ప్రేతే వర్ణ రూప ప్రేతయ కణ శబ్ద రూప ప్రేతయ నాసయ గంధ రూప ప్రేతయ దివ రస రూప ప్రేతయ కాయ ఇస్పర్శ రూప ప్రేతయ ఎదగడ మే మే పంచ ప్రేత వస్తు తమై బుద్ధమందరు పెళ్ళదు ఇతర నా ప్రేత వస్తు మొం పాదిన కొతనద ఇన్నే విమానే మొకద మొం పాదిన వెడ పటం గాని కొతనద మనసనోత్ విజ్ఞాని అన్న విమాన వస్తు ఎదగడ మే ప్రేత వస్తు విమాన వస్తు దేకం కొతన తీయన్నే ఓ మే మమ కియన సక్కాయ నిత్య తుల తేరునాద ఓ ప్రేత వస్తు విమాన వస్తు తేరుం అడగన మే పంచ కామ వస్తువు అవసం కరొత్ తమాయి మే అమామ నివన సాక్షాత్కరణ పురుగాంగి హబై థింగ్ ఏక మే మమ మే మాసయక్ గాని నెవై మేక దవస గాని అపే మే పిరిసోల్ట కేల దున్నత్ వెడక్ వెన్నే నా ఒబ మేకట యోమూనే నత్త వీరే కరే నత్త వెడన్ నా మేకట కలబల వెండిపా మేకట యోమూనా కేల మేకట వీరే వడనవా కేల ఒబే ఓయ్ జీవితే మొనవాకట్ అడు వెన్నే నా అడు వెన ఏకక్ తీయన మొకద్ద అసహనే असहने अड़ुन सुवदावी जीवित पारिवर्तन बुद्धि दर्शन के जीवन दर्शन मेक मेरी रेदी अने अब निवन दिवन तुम्हे तपा करम वस्तु ఒకట వినే వినే వన తీయన్నే వినే వన వే దం మే మేవ తమ బుద్ధ సాంద్రు కి పాస్ కామ సపత గిల గని వే వర్ణ రూప శబ్ద రూప గంధ రూప రస రూప పొట్టబ రూప గని వే పహ ద తీర కమత్త పాస్ పాస్ పంచ కామ సంపత్తి గని పాస్ కామ సపత గిల గని ఓక దం ఉండ ఓక అత్తరి దం ఏకై మే కియన్నే గామే సువినయ్య గే దా గిల బుద్ధ సాంద్రు కి నే ఏకై ఏకై शब्द रूप कामें गंध रूप कामें रस रूप कामें पुट रूप कामें पंच कामें मन इतना सरागे वर्ण रूप रागे शब्द रूप रागे गंध रूप रागे रस रूप रागे पुट रूप रागे मनो रूप रागे रागे हाय उतन तमाय सरागी इधर वे पंच कामे थी ना ताना अनिवार्य में सरागी इधर रहते सरागी ये सरागी का मने याना थाकल निवन हो ऐंड पुलवान दे बे अन्नम क्या तो कहने तक ये ना मिन्न में काम वास्तु उनके रही थी बेना एली म क्या तो कहने नी वहाँ म अथारी उन्न मंगे किसी अम्मा कार्य का वटना अभिग्रह के बिलों में गया करा देंगे आप इतना मुकाद करने के लिए देंगे काम वस्तु उनके रही थी मैंने क्या मैं अत्ते है ना इधर छातु काने के एक विधि है तो मैं अभी आधे अत्तरीन नोड़ा अभी मित्ते कल आधे का अत्तरीन उन्नत दूना आधे नहीं उन्नत दूने नहीं उन्नत दूने नहीं ऐ फार की लड़ने के नेगेटिव नहीं ऐ मैं काम देख के नहीं ऐ धाम पीठ ला काटे करे नहीं ऐ धाम है हुए नहीं पहली लेते अभी ओको में के नहीं एक एम मुखद उन्हें बुधवाम दूर दा पाद रूप तूने आप ही दे आप ही बुधवाम दूर दा मोगल्ला ने क्यों आवा मोगल्ला ने मामा में पहली कल देने दार में हरियर ते रूंगा ना कर दूर कोलो निवान ना की ना ऐ मन दो कोलो में निवान था साल करन हम भी नहीं एक द मोगल्ला ने मटकरण में देने माम मगे पहले ना भीतर आई
දැන් බුදු පියාණන් වහන්සේ මේ මෙතන ওই චතුකානේ විතර නෙමෙයි එදා එදා බාහියට මොකද කිව්වේ හේමකට මොකද කිව්වේ දැන් බාහියට කියනවා ඒ වන් හිතේ බාහිය සිද්ධි තමයි මේ මම මේව මේ මෙච්චර කියන්නේ මොකද මෙච්චර කියන්නේ අපි අපි ඇත්තටම බුදු පියාණන් වහන්සේ කියවු පැත්තට නැඹුරු වෙලා නැහැ දැන් උන්වහන්සේ කියනවා දැන් මේ මේ භික්ෂුව හඳුන්ලා දෙනවා භික්ෂුව කොහොමද භික්ෂුව කියන්නේ කවුරු කියලා බුදු සමුරු කියන්නේ යෝද පුඤ්ඤංච පාපංච බාහිත්වා බ්‍රහ්මචර්යවා උදේ තේරුම් ගන්නකො මේ භික්ෂුව යෝද පුඤ්ඤංච පාපංච බාහිත්වා බ්‍රහ්මචර්යවා සංඛාය ලෝකේ තරති කච්චේ භික්ඛූති උච්චති භික්ෂුනේ මම භික්ඛු කියන්නේ එතෙන්ට එතකොට එතන පින් තියනවද ඉන්නේ පින් දෙනවනම් පින් බලාපොරොත්තු ඉන්නවනම් කෙනෙකුට පින් ප්‍රාර්ථනා කරනවා නම් එතන භික්ඛු නෙමෙයි මම නෙමෙයි මේ කියන්නේ බුදුහාමුදුරුවෝ ඇයි බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේ ආරම්භයේදම කිව්වා මොකද කිව්වේ ද්වේමේ භික්ඛවේ අන්ත පම්බජිතේන නසෙවිතම් බාන්න පම්බජිත කියලා කියන කවුද අන්ත දෙකෙන්ම මොනවද සැප දුක යෝචයන් කාම සුකල්ලිකාණ යෝගෝ හීනෝ ගම්මෝ කිවනේද අනරියෝ අනර්ථ සංගි ප්‍රතජනිකෝ අනර්ථ සංගිතෝ ඒ දිවි ලෝකයම ගැන බුදුහාමුදුරු කිව්වේ බ්‍රහ්ම ලෝකයම ගැන ඒ කිව්වේ ඒක දිවි ලෝක යන්නේ මොකටද සැප විඳින්නේ බ්‍රහ්ම ලෝක යන්නේ සැප විඳින්නේ අන්න යෝචයන් කාම සුකල්ලිකාණ යෝගෝ හීනෝ ගම්මෝ අනරියෝ පොතඥනිකෝ අනත්ත සංගීතෝ කිව නැද්ද දැන් මේ මමද මේ මේ හදලා කියන්නේ අනිත් පැත්ත එතකොට යෝචයන් අත්තකිලම තාන යෝගෝ දුක් විඳිනාය පව් කරනාය මොකද වෙන්නේ දුක්කෝ අනරියෝ අනත්ත සංගීතෝ ඒගොල්ල නිරන්තරයෙන්ම දුකේ ආරි බාවට එන්න බෑ ඒක මෙලොවට වැඩකුත් නෑ පලොවට වැඩකුත් නෑ උබෝ අන්තේ අනුපගම්ම ඒ අන්ත දෙකම අත්තර පල්ලා එතරම් දික්කු ධම්මපදේ කියන්නේ ඒක මෙව තේරුම් ගන්නකො මෙව මට විවුර්තව ඕකෝ කියන්න හැටියක් නැහැ මොකද මට හරි තර්ජන ගර්ජන ඒකයි වෙලා තියෙන්නේ ඒ තර්ජන ගර්ජන මැද්දේ තමයි මම මේ කියන්නේ තේරුණාද මේ බුදුහාමුදුරුවෝ කියන දේ ඇයි මොකද මොකද මේ ඇයි මේ කියන්නේ අපි සැප විඳින්න බලාපොරොත්තු වෙන පින්කම් කරනවා නම් අපි මේ 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 ඉන්ද්‍රිය පහ භාවිත කරනවාද නැද්ද එතන පින්කම් කරන්නද භාවිත මේ ඉන්ද්‍රිය පහ භාවිත කරනවා කියලා කියන්නේ සංසාර ගමන නෙමෙයිද සංසාර ගමන දැන් පුතේ පිංකම් කරලා කියලා දිවි ලෝකේ බ්‍රහ්ම ලෝක වල යන්න පාර හොයන්නේ සංසාර ගමනට නෙමෙයිද ඒ ඒ එතන සැපද දුකද දුකයි ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා බික්කෝ කියන්නේ ඕවා කරන අය නෙමෙයි ඕවා කරන අය නෙමෙයි මේකයි ඔබ බික්කු වෙන්න ඕනේ මේ අනුභව වෙන බික්කුවක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ කවුද බික්කු සංසාර බයං ඉක්කතිති බික්කු සසරබයි දැනෙන්න ඕනේ දැන් සසරබයි දැනෙන අය දිවි ලෝකයන් හදනවද සසරබයි දැනුන අය දිවි ලෝක දැන් දිවි ලෝකයම සසර ගමන නෙමෙයිද බ්‍රහ්ම ලෝකයම සසර ගමන නෙමෙයිද දැන් මේ සසරබයි දැනුන අය දිවි ලෝකයන් ඔට්ටු වෙනවද බ්‍රහ්ම ලෝකයන් ඔට්ටු වෙනව මහන් දෙනවද නෑ 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 බෞද්ධයෝනම් බුදු පියාණන් වහන්සේ කියව මගට පිවිසෙන අය නම් අනිවාර්යයෙන්ම ඔය අන්ත දෙකෙන් මිදෙන්න ඕන ආයික කතා දෙක නැව අන්ත දෙක මිදෙන්නේ මිදුම් නැත්තම් ඔබ වෙනත් වෙනත් ආගම් වල කඩිතු කොට කණ්ඩායම බෞද්ධයෝ නෙමෙයි මේ වදි මම කියන්න ඕනේ මේ ඇයි මේ බුදුහාමුදුරුවෝ කියපු දේ පැහැදිලිද ඊළඟ ආත්මක උපදිනවා කිව්වොත් භික්ෂුණී ඒක සාස්ත්‍ර සම්දෘෂ්ටිය උපදින්නේ නැහැ කියලා කිව්වොත් ඒක උච්චේන දෘෂ්ටිය කොහොමද පුතේ අපි යන්නේ මොනවද අපි කරන්නේ මම ඔය චුට්ටක් කිව්වේ දැන් ඔවා කතා කරන්න කිව්වොත් මට මේ දර්ශන විද්‍යාව කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම් අවුලක අපි පැටලියා. පැටලලා අපිට අපිට පැටලෙල ගලව ගන්න දෙන්නේ නැහැ තව පැටලුණු. තව පැටලුණු. නැද්ද? අන්න ඒ නිසා ප්‍රඥාවන්ත වෙන්න ඔබට හොඳ බුද්ධියක් තියෙනවා ඔබ ඔබේ බුද්ධිය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට භාවිත කරගන්න. තිරුණාද එදා බාහියට මොකද කියමුදවාම ඒ වන්තේ බාහිය සික්කිට අප්පන් යතෝ තම් බාහිය දිත්තේ දිත්ත මත්තම් භවිසත් සුතේ සුත මත්තම් භවිසත්
මුටේ මුට මත්තම් පවිසරි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් පවිසරි කිව්වද නැද්ද කිව්වා ඒ වන් හිතේ බාය සික්කිට බං එන බාය මෙහෙම කරන්න ඒ කොහොමද බාය දිත්තේ දිත්ත මත්තම් පවිසරි මම මේ තවසරයක් ඔබට කියන්නේ සුතේ සුත මත්තම් පවිසරි මොකද දිත්තේ දිත්ත මත්තම් පවිසරි කියලා කියන්නේ ඔව් දැක්කට එන දැක්ක වහාම අතරින්ද දැක්කොත් දැක්ක විතරයි කියලා චූන් වෙලා හරියන්නේ නැහැ පැහැදිලිද දැක්ක දේ දැක්ක වහාම අතරින් දැනුණ දේ දැනුණ වහාම අතරින් ඇසුණ දේ ඇසුණ වහාම අතරින් ඒ විතර නෙමෙයි විඥානයේ පහළ වෙන ආරම්භණය විඳනේ වීමට පෙරම අත විඥාතේ විඥාත මත්තම් පවිසරි විඥානයේ පහළ වෙන ආරම්භණය විඳනේ වීමට පෙරම අතරින් එතකොට දැන් මේ විඥානයේ මනතරෝ විඥානය කියලා කියන්නේ මොකද්ද අර පංචකාම සම්පත්‍ය පිරිච්ච කබඩාව දැන් මේ කබඩාවට අපි එක එක තව ඇතුල් කරොත් මොකද වෙන්නේ කබඩාව පුළුල් වෙනවද නැද්ද කබඩාව පිරෙනවද නැද්ද පිරෙනවා දැන් මේ කබඩාව හිස් කරන්න ඕනේ මේ කබඩාව හිස් කරන්න ඕනේ මේ කබඩාව පිරුණොත් සංසාර ගමන යනවා අන්න බුදුහාමුදුරුවෝ ඒකට මේ උපදේශය දුන්නේ මොක රජන මොකද කිව්වේ අසුඤ්ඤතෝ ලෝකං අවික්කංසු භෝගරාජ සදාසතෝ අත්තානු දිට්ඨි වූවච්ච ඒවං මක්ඛ කරෝතිය ඒවං ලෝකං මේ රත්තරන් ටිකට කියන්නේ ලෝකේ ශූන්‍ය හැටියට දකින්න මොනවද මේ ලෝකය වර්ණ රූපය ශබ්ද රූපය ගන්ධ රූපය රස රූපය පොට්ටබ රූපය මේ තමයි ලෝකය මේට අමතර ලෝකයක් තියෙනවද නැ මෙන්න මේ ලෝකය මේ මේ තමයි මේ මේ ලෝකය ශූන්‍ය හැටියට રાખીන ශූන්‍යතෝ ලෝකං අවෙක්කසු මොගරාජ සදාහතෝ කොයි දාට විතරද සදාහතෝ කියන්නේ හැම මොහොතක් පාසාම අන්න එතනයි මම අර කිව්වේ සිහිය සතිය අවශ්‍යයි කියලා හැම මොහොතක් පාසාම සිහිය අවශ්‍යයි මේ ගමනට මෝගරාජ සදාසතෝ එහෙම කරලා මොකද ඊළඟට කරන්න කියන්නේ අත්තානු දිට්ඨින් ඌහච්ච මහා බරපතල කතාවක් මොකද මේ අත්තානු දිට්ඨින් ඌහච්ච කියලා කියන්නේ ඇතැයි යන දෘෂ්ටිය උගුලුවා තමයි ඇතැයි යන දෘෂ්ටිය උගුලුවා තමයි මොනවද ඇත වඩ රූපයක් ඇත ශබ්ද රූපයක් ඇත ගන්ධ රූපයක් ඇත රස රූපයක් ඇත පොට්ටබ රූපයක් ඇත මනෝ රූපයක් ඇත යන දෘෂ්ටිය උගුලුවා තමයි ඒ අන්න එතන ඒ තමයි මායාවෙන් ගැලවෙන මග ඒව මච්චු කරෝසියා ඒවන් ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජනවද ඒ විදිහට ලෝකේ දකින්න ලෝකේ අන්න ඒ විදිහට ශූන්‍ය තව ශූන්‍ය හැටියට දකින්න ඒ මහා ප්‍රඥාවන්තයා මායාට මුණ නොගැසී කියන්නේ මරුවා සමග වාසය අත්හරි මොකද කියන්නේ වැඩේට බහිමුද වැඩේට බහිමුද වැඩේට බහිනවා නම් මං කියලා දෙන්නම් කරන්න තැන හැටි කියලා දෙන්නම් තව අපි දැන් ඔය දැන් ටිකක් ඔය සාමාන්‍ය කරුණු සාකච්ඡාව කරා දැන් අපිට සුවිශේෂී තැනක් තියෙනවා සාකච්ඡා කරන්න ඒ සුවිශේෂී තැන සාකච්ඡා කරලා අපි මේක නිවැරදි පොදු එකඟතාවයකට එන්න වෙනවා මේ කාර්යය පිළිබඳව නේද දැන් යෝජනාවක් උනත් කැබිනට් අනුමැතිය ගන්න ඕනනේ ඒ වගේ තමයි මේක හරියට. දැන් මම මේක කියලා කිව්වට හරියන්නේ නැහැ. අපි ඔක්කොම එකතු වෙලා කියලා මේක ඔව් මේ සංවාදේ පවත් ගන්න ඕනේ. සංවාදේ පවත්ලා අපි පොදු එකඟතාවයකට එන්න ඕනේ. පොදු එකඟතාවයකට බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම කරපන් කියලා. උනාද කිව්වද මම මේ කියන්නේ දහපන් කියලා කිව්වද? කවරදාකවත් කිව්වේ නැහැ. ඔබලා මේ තථාගතයන් හැටින් මම කියන දේවල් එදා මොකද පුතේ කිව්වේ කියලා එදා කාලාමනෝර කිව්ලා කාලාමනෝර කිව්ල මොකද කියේ බුදුහාමුදුරුවෝ කාලාම වැසියෝ ඇහුවා ඔබ වහන්සේත් මේ වෙනදා වගේම ධර්මදේශනයක් කරන්න දෙන්න කියලා බුදුහාමුදුරුවෝ දන්නවා ඒක සිද්ධි තේරෙනවා ඒකනම් බුදුහාමුදුරුවෝ කියනවා කාලාමේනි කනට ඇහුණ පළියට කිසි දෙයක් පිළිගන්න එපා ඇහැට දැක්කට කනට ඇහුණට නාසයට දිවට ඒවට පිළිගන්න එපා මේ මේ પરම්පරාවෙන් પરම්පරාවට ආව පළියට දැන් ඉදා බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට પરම්පරාවෙන් પરම්පරාවට පවත්ත පොද තිබුණේ නැද්ද ඒවත් තිබුණේ අන්න බුදුහාමුදුරුවෝ પરම්පරාවෙන් પરම්පරාවට ආවට පිළිගන්න එපා ප්‍රතිපත්‍ය හැටින ඔබලා කෙරුවගෙන ආවට පිළිගන්න එපා න්‍යායාත්මකව කෙනෙක් මේව කරුම් වෙලා දුන්නාට ඔබලා පිළිගන්න එපා කිව්වේ නැද්ද
මා අනුසවේන මා ඉතිකිරාය මා පරම්පරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා නා හේතු මා ආකාර පණිවිතක් කියන මා දිට්ටි නිජාරක් කතිය බබ්බ රූපතාය අය අය ගැලවෙන්න තරක් නැහැ එකක් අප් පිළිගන්න එපා කියලා නන්ද කිවි එහෙමද කිව්වේ නැද්ද එහෙනම් අදත් ඔබත් එකක් අප් පිළිගන්න එපා මේ මේ බුද්ධ පරායන කියන එකක් පිළිගන්න එපා තේරුණාද මේ ආවල් හාමුදුරුවෝ නම් අපූර්වයි යන්න එපා කියන්න එපා තේරුණාද ඇයි හේතුව කියන්න එපා කියන්නේ ඇයි ඔබ නොමග යනවා ඔබ නොමග යනවා ඇයි ඔබ මේ මනස භාවිත කරන තාකල් එක 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 එක්කෙනාගේ ධර්ම අහමින් ඔබ භාවිත මේ මනස පාවිච්චි කරන තාකල් භාවිත කරන තාකල් ඔබට නිවන් දකින්න පුළුවන්ද පුළුවන්ද බැ නිවන් දකින්න බැ බුදුහාමුදුරුවෝ නිවන් දකින්න ක්‍රමය කියලා දුන්නා නිවන් දකින්න නම් ඔබට නිවන සාක්ෂාත් කරන්න නම් පළමුවෙන්ම කවුද හොයාගන්න කිව්වේ කල්යාණ මිත්‍රයා කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණයක් කියලා දුන්නා බුදුහාමුදුරුවෝ මොකද්ද කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණය ඒ කල්යාණ මිත්‍රයා දුක දන්නවා දුක ප්‍රත්‍යක්ෂව දැකලා තිබෙනවා දුකේ සමුදය දන්නවා දුකේ සමුදය ප්‍රත්‍යක්ෂව දැකලා තිබෙනවා දුකේ සමුදය ප්‍රත්‍යක්ෂව දැකලා තිබෙනවා ඒක බරපතල කතාවක් දුකේ නිරෝධය දන්නවා දුකේ නිරෝධය ප්‍රත්‍යක්ෂව දැකලා තිනවා කියන්නේ නිවන් දැකලා තිනවා දුකේ නිරෝධය කියලා කියන්නේ නිවන ප්‍රත්‍යක්ෂව දැකලා තිබෙනවා දුකේ නිරෝධය දැකීම වෙනස අනුගමනය කළ යුතු මාර්ගය දන්නවා ඒ මාර්ගයේ ගමන් කරලා ඒ අත්දැකීම ලබලා දෙනවා ඒ කවුද ඒ ඔව් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය යන චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබපු කෙනා තමයි කල්යාණ මිත්‍රයා පැහැදිලිද ඒ කල්යාණ මිත්‍රයා කියන දේ අහන්න කිව්වද සංවාදයක් පවත්වන්න කිව්වද ඔව් එයා මුණ ගැහිලා ටිකක් සාකච්ඡා කරන්න මේක කියලා කිව්වේ එහෙමනේ हरियाणा කල්යාණ මිත්‍රේ හම්බෙලා මේක සාකච්ඡා කරගන්න. සාකච්ඡා කරලා ඔබ එතෙන්ට ඇවිත් බලන්න. ඒක බලව කියලා කිව්වනේ. ඇවිල්ලා බලන්න. ඇයි මේ කල්යාණ මිත්‍රයාටවත් දෙන්න පුළුවන්ද? කල්යාණ මිත්‍රයාට දෙන්න බෑ. ඇයි? මේක මේක කල්යාණ මිත්‍රයා පාර කියලා දෙනවා. දැන් එදා අසජිහා වුණාට හම්බුණා උපතිස්ස කුමාරයා. ඔල්ලා තරුණ තරුණේ හම්බුණා. අම්බලේ ආව උපවාසකේ තරු මේ මේ ගුරු පියාණන් වහන්සේ මොකද්ද කියන ධර්මයේ ධර්මයේ මොකද කියලා සජාම් ඔය යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ වහ තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනම ඒක හේතුඵල ධමයක් ඒ හේතුඵල ධමයේ සමුදයයි නිරෝධයයි කියලා දෙනවා උන්වහන්සේ අන්න දෙවුරම්බරේ වැඩ ඉන්නවා ගිහිල්ලා අහන්න කිව්වනේ අසජාම් ගුරු කියන්න ගියාද නෑ ඊට පස්සේ මොකද උනේ උපතිස්ස කුමාරයා ඊළඟ බුදුහාමුදුරු හම්බෙලා මේක ඇහුවා. අහපෝ බුදු පියාණන් කියලා දින උපතිස්ස කුමාරයාට. උපතිස්ස මෙන්න මෙහෙම 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 සිද්ධියක් වෙන නිවන් දැක්කද නැද්ද? අන්න කල්යාණ මිත්‍රයා හම්බ වුණා. තේරුණාද? අන්න ඒ වගේ මේ බුදු පියාණන් වහන්සේ කියනවා මේ කල්යාණ මිත්‍රයා හම්බ වුණා. දැන් තථාගතයෝ හැටින මම උඹලට මේක කියලා දුන්නත් උඹලා මං කියන දේ පිළිගන්න එපා කියලා පිළිගන්න කිව්වා. පිළිගන්න එපා කියලා කිව්වා. පිළිගන්න එපා හොයලා බලන්න කිව්වා. අන්නේ සමම දැන් ගෞරවණීය ආරාධනාවක් දැන් කරනවා මේ ඉතුරු ටික සාකච්ඡා කරන්න ඕනේ අපි මං කියන දේවත් පිළිගන්න එපා ඉතින් බුදුහාමුදුරෝ කියන දේ පිළිගන්න එපා නයි මං කියන දේ මොනවද මම මේ ඔබේ කවුද නේද මේ මොකද කරන්න කියන්නේ ප්‍රායෝගිකව න්‍යායාත්මකව හොයලා බලන්න මේ සිද්ධ වෙන දේ පැහැදිලිද හොයලා බලන්න හොඳයි අපි දැන් බලමු වෙනනම් දැන් මේ පංචකාමයෙන් නිදහස් වෙන්න මොනවා පංචකාමයේ? ඔව් වර්ණූපකාමයේ, ශබ්දරූපකාමයේ, ගන්ධරූපකාමයේ, රසරූපකාමයේ, පොට්ටබුරූපකාමයේ කියන පංචකාමෙන් නිදහස් වෙන්න. නම් නිදහස් වුණොත් තමයි නිවන් දකින්නේ. නිදහස් වෙන්න නම් මේ පංචරූප මේ පංචකාමයේ පිළිබඳව පරිශීලනය කරන්න ඕනේ නැද්ද? කරන්න ඕනේ. එතකොට මේ පංචකාමයේ දුකද නැද්ද? දුකයි. ඇයි?
මේ අසකන නාසයේ දිවකය සම්බන්ධ කරගෙන මේ වර්ණ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප විදිහ ගන්න තාක්කල් මේ සංසාර ගමන යනව නේද ආ ඒ සංසාර ගමනේදී ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා නේද ඕකට කෙනෙකුට ඒක තේරෙනවානේ එතකොට මේ ඉන්ද්‍රිය පහ භාවිත කරගෙන මේ සංසාර ගමන යන තාක්කල් ඒ පංචකාමයේ විදිමින් යන තාක්කල් මේ මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා දැන් එතකොට ඕක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ සත්‍ය වශයෙන්ම දුකයි මේ පහෙන් පහ උපාදාන කියන්නේ නැද්ද ආ ඕක තමයි දුක්ඛ සත්‍ය සත්‍ය වශයෙන්ම දුකයි සංකිච්ඡේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛමේ අසකන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහ සම්බන්ධ කරගෙන ඉක්ුණේ මේ උපාදානය කරන තාක්කල් මේ සමත්ත දුක්ඛන්දරවට මූල දැන සිදෙනවා ඕන දුක්ඛ සත්‍ය ඊළඟට කියනවා සමුද සත්‍ය නිරෝධ සත්‍ය කියලා කරුණු දෙකක් ඔන්න ඕක තමයි මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය තුල අපි කරන්න ඕන පරිශෙන්ද සමුද සත්‍ය නිරෝධ සත්‍ය කියන කාරණා මේක ප්‍රායෝගිකව සිද්ධ වෙන සම්සිද්ධිය ප්‍රායෝගිකව සිද්ධ වෙන සම්සිද්ධියක් මේක වසර 2600ක් තිස්සේ මේ කතා කරන කෙනෙක් නෑ අයියේ මේක අත්දැකේ නෑ මම 97 අවුරුදු 7 වෙනි වාර දෙවෙනිදා පැහැදිලිව මේ 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 කාරණේ අත්දැක මොකක්ද අත්දැකේ ඔබ මේ සමුද නිරෝධ කියන කාරණේ අත්දැකලා ප්‍රත්‍යක්ෂව අත්දැකලා ඒක අත්දැක්කා කියලා කියන්නේ ඉතින් මම මේ උතුම්නක් දාපල්ලා කියන්න නෙමෙයි තේරුණාද මම මහ පඬිතයා කියන්නත් නෙමෙයි ඔබ දිරි ගන්නවන්ට මම මේ කියන්නේ මම මේ අත්දැක්ක දේ ඔබට අත්දකින්න පුළුවන් තේරුණාද දැන් බුදුහාමුදුරුවෝ එදා සුනීත පෙන්නලා මොකද කිව්වේ ඔය සුනීතගේ මගේ දෙන්නගේ වෙනසක් තියෙනවා කිව්වද බිකුණ මේ සුනීතගේ මගේ දෙන්නගේ වෙනසක් නැහැ කිව්වා අනිත් අය වෙනස හදාගෙන හිටියා සුනීත කසල සෝදගේ මේ මේ ඉස්කෝලේ ගිය නැති මිනිහෙක් අසරණේ මෙයා රජ කෙනෙක් මෙන් කරගෙන හිටියා බුදුහාමුදුරන්න කපලා දැම්මා නේද සුනීතගේ මගේ දෙන්නගේ වෙනසක් වෙනසක් නැහැ කියලා එතකොට ඔටුන්නම් බලාපොරොත්තු වෙන්නම් එහෙම කියනවාද කියන්නේ කවරදාකෝ කියන්නේ ඒ කිව්වේ ඇයි එහෙම මම මේ අත්දැකදී ඔව් සුනීත වගේ අන්ත අසරින්ට අත්දකින්න පුළුවන් කියලා දිරිගැන්වීම කී කරේ මාතන්නේ දිරිගැන්වීම මේ කරන්නේ ඔබට මේක අත්දකින්න පුළුවන් මම ඒක තහවුරු කරන තමයි මම මේක 97 7 වෙනි මාසේ දෙවෙනිදා මේ ප්‍රත්‍යක්ෂව අත්දැක්කා කියලා කියන්නේ මොකද්ද අත්දැකේ ඔව් සමුද නිරෝධ කියන කාරණේ ඒ අත්දැක කෙනාට මේක කියන්න පුළුවන් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා මන් දැන් කියලා දෙන්නම් මන් දැන් කියලා දෙන්නම් බොහොම සරලව කියලා දෙන්නම් ඔබ මේක ප්‍රායෝගිකව පොතෙන් ගත්ත දැනුමට සම්බන්ධ කරන්න එපා ප්‍රායෝගිකව න්‍යායාත්මකව මෙන්න මේ සිද්ධිය සම්සිද්ධිය සිද්ධ වෙන ආකාරය අධ්‍යයනය කරන්න තියලුම අධ්‍යයනයන් සඳහා පහදුකන් සපයන්නේ තියලුම අධ්‍යයනයන් සඳහා පහදුකන් සපයන්නේ ගමන කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම කවුද බුදුවරයන හාමුදුරු පැහැදිලිද ඔබට තියෙන්නේ මොකද්ද ඔය එක්සෑම් එකට ලියන්න විභාගේ තලාවට මයික් එක ගෙනියනවා කැමතිද හැබැයි පුතේ විභාගයෙන් ෆේල් වුණොත් ආපහු එකෙන්නේ නැහැ එතනම දාලා මම ඔව් ආපහු නේරුණාද හොඳයි එහෙනම් අපි ඔන්න දැන් මේ සමුද නිරෝධ කියන පරිශීලනය කරමු දැන් මේ සමුද නිරෝධ වෙන්නේ මොකද්ද ධර්ම මොනවා ධර්ම ඔව් යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං එතකොට හැම ධර්මයක්ම මෙතන සමුද වෙන හැම ධර්මයක්ම මොකද වෙන්නේ නිරෝධ වෙනවා ඒක ඒක බුදු පියාණන් වහන්සේගේ ස්ථාවරේ එකෙන ප්‍රත්‍යක්ෂ අත්දැකදී බලන්නකො මේ යං කිංචි කියන්නේ ඔය යං කිංචි කියලා කියන්නේ මොකද හැම ධර්මයක් හැම ධර්මයක්ම මෙත්තා කරුණා මුදා උපේක්ඛා හරි සීල සමාධි ප්‍රඥා හරි හැම එකක්ම ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මද වන හරි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා හරි හැම ධර්මයක් මොකද වෙන්නේ ඔව් කෝටි ප්‍රකෝටි කෙල කෝටි හරි ඔය හැම ධර්මයක්ම මොකද වෙන්නේ යං කිච්චි සමුදේ ධම්මං සම්බන්තං
නිරෝධ සම්බන්ධ. ඔන්න ධර්මයන්. ඕකයි ධර්මය. එතකොට මොනවද මේ යංකින්චි සමුදේ ධම්මං? මොනවද මේ සමුදේ වෙන ධර්ම? මොනවද ඒ? වර්ණ රූප ධර්ම, ශබ්ද රූප ධර්ම, ගන්ධ රූප ධර්ම, රස රූප ධර්ම, පොට්ටබ රූප ධර්ම, මනෝ රූප ධර්ම. ධර්ම කීයද? ආයි. ඔන්න ඕක තමයි ෂඩ් ධර්ම. ඔය ෂඩ් ධර්මයේ අවසන් වෙනකොට මොකද වෙන්නේ? අසත් ධර්ම. ෂඩ් ධර්මයේ තියෙන තාක්කල් නිවන නැහැ. නිවන් දැකිට ගන්න මොකද වෙන්නේ? හය අවසන් වෙලා හත්වෙනි දැන් ඒක එතනමයි ෂඩ් ධර්ම. මන ධර්ම. දැන් එතකොට අපි බලමු මේක වෙනවද බුදුහාමුදුරුවෝ කියන විදිහට. දැන් ඔන්න අපි උපන්දා ඉඳලා මෞපදෙන් උපන්දා ඉඳලා සිතුවිලි පහළ වුණානේ. නේද? මනස ක්‍රියාත්මක වුණා සිතුවිලි පහළ වුණා නේද? ඒ පහළ වෙච්ච සිතුවිලි වලට වෙච්ච දේ ටිකක් බලන්නකො. දැන් අවුරුදු 2600 කට පස්සේ ආවා. අවුරුදු 2600 යනකම් මේක බැලුවේ නෑනේ. බුද්ධ පරායන හම්බෙනකම් මේක බැලුවේ නෑ. දැන් ව පොඩ්ඩක් බලන්නකො. දැන් මේ මෞපදෙන් උපන්දා ඉඳලා මෙතේ මේ දක්වාම ආව සිතුවිලි වලට මොකද උනේ? ඒ වා රාක්කේද ෆ්‍රිජ් එකේද කොහෙද ඒවා මුට්ට කොරලාද ගබඩාවේද? ඔව් ඔක නිරුද්දුනේ කොහොමද? අන්න හරි අන්න හරි අන්න හරි අන්න හරි. ඔව් ජනවාරියේ සම්බුද්ධ වෙච්ච මේ පෙබරවාරියේ නිරුද්දලා නෙවෙයිනේ නේද? දැන් පොතේ ලියලා තියෙන්නේ එහෙම 1942 සම්බුද්ධ වුණා 2016 නිරුද්ද වුණා. එහෙමනේ ලියලා තියන්නේ නැද්ද පුතේ? එහෙම තමයි පටිසම්පාද හරවන්නේ. මෞගුදෙන් උපදී උපදීම තමයි සමුදේ. ඔව් ඔව් සමත මරණය සිද්ධ වෙන දැන් තමයි ලේබර් රූම් එක තමයි Nirodhe. පැහැදිලිද? එතකොට සමුදේ කොහෙද? ඔව් 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 උපන්නා ලේබර් රූම් එක. සමුදේ ලේබර් රූම් එකේ Nirodhe මොකද? ඔන්න බුද්ධ ශාසනයට වෙච්චිදේ. ඕම් බුද්ධ ශාසනයට වෙච්චිදේ. තේරුණාද? ඇත්තමයි අර මහතෙල්ල පොත් පුච්චපුව හරි ඒක අතකින් බලපුවා. අපි ඒක කරන්න ඕනේ. අපි මේක හදාගමු මේ නිවැරදි. එතකොට අන්න ඔබ ළඟම තියෙනවා මේකේ පිළිතුර. දැන් මෞපසෙන් උපන් දායඳලා. සිතුවිලි පහළ වුණානේ. වර්ණ රූප සිතුවිලි, ශබ්ද රූප සිතුවිලි, ගන්ධ රූප සිතුවිලි, රස රූප, ස්පර්ශ රූප සිතුවිලි පහළ වුණානේ. පාලුණා නේද? එතන ඒ පහරේ තිබුණේ කොහොම අපේ දැන් මේ කිව්වේ අපේ මේ කණ්ඩායම් කිව්වේ එතන මොකද වුනේ? නිරුද්ධ වුණා. එතන නිරුද්ධ වුණා. ආවසිතුවිල්ලක් වාසා එතනම තනි තනියම වෙන වෙනමම නිරුද්ධ වුණා. පොකුරු පිටින් නිරුද්ධ වුණා. නැ තනි තනියම වෙන වෙනම එතනම සමුදේ තුලම නිරෝධයක් කවරදාකවා සිතුවිලි දෙකක් එකවර යනවාද? නැහැ. කවර දාකවත් හිතුවිලි දෙකක් එකවර එන්නේ නැහැ. වරකට එන හිතුවිලි එකයි. ඒ එන හිතුවිල්ල අනිවාර්යම හිතේ නිරුද්ධ වෙනවද නැද්ද? අනිවාර්යෙන් නිරුද්ධයි. අනිවාර්යෙන් නිරුද්ධයි. එතකොට දැන් මෞපදෙන් උපන් තායිනම් මේ දක්වා මේ මොහොතේ පෙර මොහොත දක්වා ආව හිතුවිලි සියල්ල නිරුද්ධ වෙනවද නැද්ද? ආ නිරුද්ධ වුණානේ. එක හිතුවිල්ලකවත් අතීතයේ ඉතුරුද? න්‍යාය ගන්න කලබල වෙන්න එපා. පොතපතේ තියෙන කතන්දර වලට යන්න එපා. යන්න එපා. ඒකෙන් තමයි අපිට මේ තේරෝ විනාශේ සිද්ධ වුණේ. ඔතපතේ තියෙන බුදු පියාණන් දේශනා කරපු ධර්මයේ තියෙනවා. ඒකට අර්ථන ඉදපොන දුන්නේ කවුද? මේ නිවන් දැක්කයි නෙමෙයි. අඩුම තරමේ බුදුකසාමතුරුන් නිවන් දැක්කද? නෑ. උන්වහන්සේ කිව්වා මට සංසාරයම් එක තේරෙන්නේ නෑ. චතුකාම වහන් අජ්ජ පත්‍යාකාර වන්නනම් පතිත්තන් නාදිගත මට චතුරාර්ය සත්‍ය පරිසම්පාදය වුණා. මේක බින්දුවක් තේරෙන්නේ නෑ කියලා කිව්වම ආයි එයා බුද්ධ ශාසනයම ලියන්න පුළුවන්ද යාට? ලියන්න බෑ. හැබැයි බුද්ධ ගෝසාමුරු කවදා හරි නිවන් දකිනවා. ඇයි? බුදු ගෝසාමුරු ඇත්ත කිව්වා. මුසාවාදා වේනමණී සික්කපද සමාධියමගේ සිල්පදය ආරක්ෂා කරගන්න උන්වහන්සේ කිව්වා. මට මේක සසරත් තේරෙන්නේ නෑ. මම මේ තේරෙන හැටියට ලිව්වේ කියලා කළා උන්වහන්සේ කියනවා. චත්තුකාම වහන් අධ්‍ය පත්‍යාකාර වන්නනම් පතිට්ටන් නාදි ගච්ඡාමි අඤ්ඤා ගාලෝ සාගරං කියේ. මහා සාගරයට දැම්මුණා. එතකොට ඒ බුද්ධ ගෝසාමුදුර මේ 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 ක්‍රිස්තු වර්ෂ 500 දීතරනේ. අවුරුදු කොටෙම අවුරුදු 1000කට පස්සේ බුදු ගානාවේ පිරිනිවිලා අවුරුදු 1000කට පස්සේ පමණ මාතලේ අලුලේ නේදී නේ.
එතකොට දැන් එතන ඉඳලා මේ ධාතුර මේ ලියපු පොත් මට එකක් කියන්න පුළුවන් නම් මේ මේ භවය පිළිබඳ මේ මේ භව වූ ෂණය තුළ වය වෙන භවය පිළිබඳ මේ පටිසම්පදේ සමුදේ නිරෝධේ මේ ෂණය තුළ එකවර එකතන එකට අකාලිකව සිද්ධන කාරණේ පිළිබඳව නිවැරදි පැහැදිලි අර්ථනුපය කරලා තියෙනවද පටිසම්පදේ කියලා බුදුහමදු ප්‍රදේශනා කරේ ඒක කියලා. ඉතින් සම්පූර්ණ වැරදි. කිසි කෙනෙකුට දොස් කියන්න බෑ. මේක කියන්න බෑ අද්දැකේ නැතුව. පැහැදිලිද? දැන් මේක පටිසම්පදේ තුළ තියෙන අපූර්වට මන්න එතන කියලා දෙන්න. එතකොට දැන් අපි ඔන්න තැනට ආවා. මේ මොහතර පෙර මොහතක්ව අතීතයේ පහළ වෙච්ච සියලුම සිතුවිලි දැන් මොකද උනේ? ඔව්. එතන එතනම ඒ සමුදේ තුලම නිරෝධ වුණා. දැන් අපි බලමුකෝ එක උදාහරණයක් අරගෙන අපි මේක දැනුවත් වෙමු. අපි කිමු කොන්න ආව සිතුවිල්ල අපි කියමු වීදුරුව කියලා. ඕන් සිතුවිල්ල වීදුරුව කියන සිතුවිල්ල එනවා. දැන් වීදුරුව කියන සිතුවිල්ල අකුරු කීයද? අකුරු 4යි. මේ අකුරු 4 ආවේ කොහොමද? වියන්න ආවා වියන්න ඇවිත් ඒක නිරුද්ධ වෙලා නෙමෙයිද දුයන්නේ නැන්නේ නිරුද්ධ වෙලා ඒක ඒක එහෙම තමයි අය මේක අමුතු රටාවක් ඕනේ නැහැ මේකට චීන කණ්ඩායමකින් බලන දෙයක් නැහැ මේක ප්‍රඥාවට පේනවා වියන්න නිරුද්ධ වෙලා තමයි දුයන්නේ එන්නේ දුයන්න නිරුද්ධ වෙලා තමයි රුයන්න එන්නේ රුයන්න නිරුද්ධ වෙලා තමයි වයන්න එන්නේ එතකොට පුතේ වීදුරුව කියන ආරම්භණයට අදාළ අකුරු 4 ඇතිවීම තුලම නැති වුණාද ඇති වෙලා නැති වුණාද ඇතිවීම තුලම නැති වුණා අන්නේ ඇතිවීම තුලම නැතිවීම තමයි බුදු පියාණන්ගේ සමුදේ තුලම එතකොට අන්න යංකින්චි සමුදේ තමයි ඕනම ධර්මයක් වීදුරු වාගෙම තමයි ඕනම ධර්මයක් සමුදේ තුලම භික්ෂුණී නිරෝධ වෙන බලන්න මොනතරම් පුතේ මොනතරම් දුක හිතෙන කතාවක්ද අවුරුදු 2600ක් තිස්සේ මේ 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 කාරණේ පිළිබඳව කතා කරන කෙනෙක් හිටියේ නැහැ නේ කතා කරන්න කියන කිදී නෑ නේ මේක දැන් මේ අවුරුදු 20 ක වෙලෙ ඉඳලා මම කියාගෙන යනවා පාතාලේ ළමයි දැන් මල් හකලා මට අමු කුණු හරිපෙන් පන්න ඕන ඇයි දෙයියනේ මං කරපු වැරද්ද මොකද්ද මං කරපු වැරද්ද මොකද්ද දැන් මේ වීදුරුව කියන ආරම්භනේ සමුදේ තුලම නිරෝධ වෙන්නේ නැද්ද මේසේ කියන ආරම්භනේ පුටුව කියන ආරම්භනේ සමුදේ තුලම නිරෝධ වෙන්නේ නැද්ද මේ ආරමුණු ඒතර බුදුහාමුදුරුවෝ එක නෙමෙයිද මේ කිව්වේ ඒක නෙමෙයිද කිව්වේ හැම ධර්මයක්ම සමු මෙතන මම මේ හුඟා මතු කරන්න මේකයි අපේ අපේ පදනම ඔතන තේමාව ඔතන පැහැදිලිද මේ මේ අරටුව බුද්ධ ශාසනයේ අරටුව හාන්මුඩ් ඔතන ඒකයි මම විවෘත කරලා දෙන්න හදන්නේ එතකොට එහෙමනම් ඒ අතීතයේ ආව සිතුවිලි ඔක්කොම එතන එතන සමුදේ තුලම නිරෝධ වුණා නිරෝධ වුණා එතන එතකොට පුතේ සිතුවිලි තියෙනවද ඒ අතීතයේ එක සිතුවිල්ලක් ඉතුරුද ඉතුරුද ඉතුරු නැහැ. එහෙනම් එතන සිත ඉතුරුද? එක සිතුවිල්ලක්වත් ඉතිරි නැති තැනක සිතක් තියනවාද? ප්‍රායෝගිකව ගන්න කලබල වෙන්න එපා. මේවා සම්මතයට සම්බන්ධ කරන්න එපා. සම්මතයට සම්බන්ධ කළා මේවා තේරුම් ගන්න බෑ. මේක විද්‍යාවක්, ලෞකික විද්‍යාවක් නෙමෙයි මේක ලෝකෝත්තර විද්‍යාවක්. අනික මේක මනස පිළිබඳ විද්‍යාවක්. බුදුහාමුදුරුවෝ පමණක්ම ඉදිරිපත් කරපු විද්‍යාවක්. ඒ නිසා එක එක්කෙනාගේ අනම්මනම් කොට මේක සම්බන්ධ කරන්න එපා. බුදු පියාණන් කියපු විදිහට මේක අදින කරන්නේ. එතකොට දැන් ඒ අතීතයේ එක සිතුවිල්ලක්වත් ඉතුරුනේ නැහැ. පැහැදිලිවම ඉතුරුනේ නැහැ. ඉතුරුනාද? ඉතුරුනේ නැහැ. එතකොට සිතුවිල්ලක් එකක්වත් ඉතිරි නැති තැනක සිතක් තියනවාද? සිතක් නැහැ. සිතුවිලි එකක්වත් ඉතිරි නැති තැනක කවරදාකවත් සිතක් නැත. පැහැදිලිද? සිතක් නැහැ. මේක බුදුහාමුදුරු කියනවා. කොහොමද? ඉමාස්මි සති ඉදං හෝති. ඉමස උපාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස නිරෝධා ඉදං නිරුද්ධති මේ කියන්නේ මොකද්ද මේ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති සිතුවිල්ල තිබෙන කල්ලි හිත තිබේ පොදු නෑ මේක සිතුවිල්ල තිබෙන කල්ලි හිත තිබේ ඉමස උපාදා ඉදං උපජ්ජති සිතුවිල්ල උපදින කල්ලි හිත උපදී ඉමස උපාදා ඉදං උපජ්ජති සිතුවිල්ල උපදින කල්ලි හිත උපදී ඊළඟට කියනවා ඉමස්මින් අසති ඉදං හෝති සිතුවිලි නූපදින කල්ලි සිත නූපදී ඉමස නිරෝධා ඉදන් නිරුද්ධති අන්න අපිට ඕන කරන තැන ඉමස නිරෝධා ඉදන් නිරුද්ධති මොකද ඒ කියන්නේ සිතුවිල්ල නිරුද්ධ වෙන කල්ලි ඔබතේ සිතුවිල්ල නිරුද්ධ වෙන කල්ලි සිත නිරුද්ධ වේ සිතුවිල්ල නිරුද්ධ වෙන කල්ලි සිත නිරුද්ධ වේ ඔන්න ඕක අමතක කරන්න එපා ඕක තමයි අපේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව
අරටුවෝක හොඳට පාඩම් කරගන්න. මොකද මොකද පාඩම් කරගන්න ඕනේ? සිතුවිල්ල නිරුද්ධ වෙන කල්ලි සිත නිරුද්ධ වේ. සිත නිරුද්ධ වේ. මේක සුළුපටු කතාවක් නෙමෙයි. සිත නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මොකක් වෙනවද? මැරෙනවා, මරණයක් සිද්ධ වෙනවා. සිත නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මරණයක් සිද්ධ වෙනවා. කොච්චර වෙලාවකද? එක ක්ෂණයක. ක්ෂණික මරණය කියලා කියන්නේ ඕක. ක්ෂණික මරණය. දැන් එතකොට හොඳයි අපි බලමු. දැන් සිතුවිල්ලක් එන්නේම කොතනද? අනේ ඊළඟ පරිශීලනය දෙවෙනි අවස්ථාව. අපි දැන් අතීතයේ ආපු සිතුවිලි ඔක්කොම එතන එතනවා, එතන එතනවා, එතන එතනවා, සමුදේ දරෝ නිරෝධ වුණා දැක්කා. ඊට පරිසම්පන්නව සිතත් නිරුද්ධ වුණා බව අපි දැන් මේ අපිට දැන් පැහැදිලියි. එතකොට පුතේ දැන් මේ සිතුවිල්ලක් එහෙනම් ඊළඟට එන්නේම කොතනද? අන්න හරි. මේ සිතුවිල්ලක් එන්නේම මේ මොහොතේ. වෙන කොතරකවත් සිතුවිලි එන්නේ නැද්ද? එන්නේ නැද්ද? නැ වෙන කිසි තැනක සිතුවිලි එන්නේ නැහැ. සිතුවිලි එන්නේම වර්තමාන මේ මොහොත විතරයි. වෙන කිසි තැනක සිතුවිලි එන්නේ නැහැ. හැබැයි මේවා ඔය දේල් කාණගීලගේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලගේ කතන්දර නෙමෙයි. තේරුණාද? මේක තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දර්ශනය. අරවට අලමු තියන්නවත් බෑ. තේරුණාද? මේකට අලමු තියන්නවත් බෑ. ඒගොල්ලන්ගේ ඔය මනස පිළිනව කතා. ඒ වගේ තින් ඔය මනස පිළිනව වෙන විග්‍රහයන් දෙනවා. අනික අපේ අභිධර්මෙත් තියෙනවා. පැහැදිලිද? අභිධර්ම එහෙම දිවිච්චාවේ ඔබ ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව මේ පරීක්ෂණය කරන්න දැන්. එතකොට සිතුවිලි එකම එන එකම තැන කොතනද? මේෂනේ. වෙන කිසි තැනක සිතුවිලි එනවද? නෑ. මේෂනේ හැර වෙන කිසි තැනක සිතුවිලි එන්නේ නැත. ඒ ස්ථාවරය ගැන මොකද අදහස්? ඒ ස්ථාවරය දැන් මම මේ ස්ථාවරය මුළු ලෝකෙටම කියාගෙන කියාගෙන යනවා. ලාවට දැන් ඉතින් ඔක්කොම මේෂනේ වෙන කතාවක් ඉතින් යනවා. මම සාදු සාදු මම ඉතින් ඒගොල්ලන්ට නමස්කාරය කරනවා. ඒක ඒක කියන්න ඕනේ, පණිවිඩෙ දෙන්න ඕනේ දාසජි හාමුදුරු වගේ. එතකොට දැන් මේ සිතුවිල්ලක් එන්නම මේ වර්තමාන මේ මොහොතේ පමණයි. ඒ හින්දා බුදුහාමුදුරු කිව්වා පුතේ නිවන හොයන අය අතීතයට යන්න එපා. අතීතන් අන්වාගමයි. නප්පටි කංකේ අනාගතං යදා තීදම් පහිනන්තං අපත්තං. ඇයි එහෙම කිව්වේ? ඒ තැන්වල මේ නිවන හොයන්න බෑ. පරිසම්පදයක් වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මයක් ක්‍රියාත්මක නැහැ. සිතක් නැහැ, කයක් නැහැ, මමෙක් නැහැ, සක්කාය දිට්ඨියක් ඒ තැන්වල නැහැ. ඔය ධම්මපදෙන් කියන මුංච පුරේ මුංච පච්චතෝ මජ්ජේ මුංච බවසපාරමු. අන්න අකාලික වෙන හැටි. මුංච පුරේ අතීතෙන් මිදෙන්න, මුංච පච්චතෝ අනාගතෙන් මිදෙන්න, මජ්ජේ මුංච වර්තමාන මේ මොහොතෙන් මිදෙන්න. අන්න එතන තමයි භවයේ කෙරවල වෙන්න. මුංච පුරේ මුංච පච්චතෝ මජ්ජේ මුංච බවස්සපාරමු සම්බක්ත මුක්ත මානසෝ නපුන ජාති ජරං උපේසිති කියලා මේ අවස්ථාව කියනවා. අන්න ඒ තැන හොයමු අපි දැන්. එතකොට සිතුවිල්ලක් එන්නම කොතනද? දැන් මේක හොඳ හොඳ ගැඹුරින් අධ්‍යයනය කරගන්න මේ චුට්ට. දැන් මේ අවසාන ටික මම මේ කියන්න හදන්නේ. සිතුවිල්ලක් එන්නම කොතනද? වර්තමාන මේ මොහොතේ. මේ මොහොතේ. දැන් මේ මොහොතේ පුතේ වරකට සිතුවිලි කීයද එන්නේ? ඒක හරිද? පොකුරු පිටින් එන්නේ නැද්ද? නිකන් කජු හැදුනා වගේ එන්නේ නැද්ද? රම්බුටයි හැදුනා වගේ? එහෙම එන්නේ නැද්ද? හැබැයි බුදුහාමුදුරු මෙහෙම කියනවා, අති ජින්න ධාරා වත්තන්ති සලායතන පත්‍යා. ඔ මේක මේක ගංගක් ගලනා වගේ සිතුවිලි ගලනවා අපි කියන. නමුත් මේකේ න්‍යාය මොකක්ද? වරකට එකයි. ඒ ගැන මොකද කියන්නේ? ඒ ගැන මොකද කියන්නේ? එක නැට්ටේ දෙක හැදිච්ච හැදේ වගේ නේද? නෑ. වරකට එකයි. ඒ එක එන්නේ පුතේ කොතනද? මේ මොහොතේ මේ දැන් එන වරකට එන්නේ එකයි. ඒක එන්නම මේ දැන්. පැහැදිලිද? මම මේ ඔබ ගමනක් එක්ක යන්න බෑ හදන්නේ. මේ දැන් එන්නේ. දැන් මෙතන මේ දැන් එන සිතුවිල්ල. අපි උදාහරණයක් ටිකක් ගනිමු. මේසේ කියමුකෝ අපි. මේසේ. කියන සිතුවිල්ල ඕන් දැන් එනවා මෙතන. දැන් මේ මේසේ ගැන සිතුවිලි අකුරු කීයද? අකුරු 3යි. මේ අකුරු 3 කොහමද ආවේ? මේ දැන් එන සිතුවිල්ල මේසය. දැන් මේ මේසේ ගැන අකුරු 3 කොහමද ආවේ? මේ යන ආවා. ඔව් ඒක මේ යන නිරුද්ධ වෙලා තමයි සයන්න එන්නේ. සයන්න නිරුද්ධ වෙලා තමයි යන්නේ. එතකොට දැන් මේසේ ගැන සංඥා මේ සිතුවිල්ල සංඥාව මොකද උනේ? ඇති වෙලා නැති වුණාද? ඇතිවීම තුලම නැති වුණාද? ඇතිවීම අන්නේක බුදු පියාණන් නම් කළා සමුදේ තුලම නිරෝධයි.
ඔන්නතර තමයි යංකින්චි සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං කියලා බුදුහාමුදුරුව වෙන්නේ. එතකොට හැම්බත් හිතවිල්ලක් මොකද්ද වෙන්නේ? සමුදය තුලම පුතේ දැන් මේක ඔතන ඉගෙන ගන්න දෙයක් තියෙනවා. සමුදය තුලම නිරෝධයි කියනගෙන ටිකක් අවධානය යොමු කරන්න. නිකන් ලාවට හිතන්න එපා. සමුදේ තුලම නිරෝධයි කියලා කියනකොට එකම එක සිතුවිල්ලක්වත් මේ මෙතන පහළ වෙන සිතුවිල්ල එකක්වත් ඉතුරුද මොහොතක්වත්. ඉතුරු නැහැ. ඇයි සමුදේ තුලම නිරෝධය වෙනකොට? දැන් ඔන්න සමුදේ මෙතනින් පටන් ගන්නවා. පටන් අරගෙන දැන් ඔන්න පටන් ගන්නද නිරෝධ වේගන යනවා කියන්නේ. මේම නිරෝධ වේගන යනවා. දැන් මේ නිරෝධ වේගන යෑම ආරම්භණය කොතනින්ද? පටන් ගත්තද? එතක ඇතිවීම සහ නැතිවීම කියන දෙකම එකවර එකතන අකාලිකව ක්‍රියාත්මක වෙනවා. එතකොට සමුදේ තුලම නිරෝධ කියන්නේ අන්නේ පරපතල කතාව. එහෙම වෙනකොට එක සිතුවිල්ලක ඉතුරුද? ඉතුරුද? මේ සසරේ පහළ වෙච්ච සිතුවිලි එකක්වත් ඉතුරු සිතුවිලිද තිබිච්චද? ඉතුරු දෙකක්වත් නෑ. කවරදාකවත් සිතුවිල්ලක් හදන්න බෑ. කවරදාකවත් සිතුවිල්ලක් හදන්න බෑ. ඔබ විඳෙම වර්ණ රූපේ කියලා විඳේ, ශබ්ද රූපේ කියලා විඳේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ රූපේ, මනෝ රූපේ කියලා විඳෙම අවසන් වෙච්ච සිතුවිල්ලක්ද නැද්ද? ඔව්. අවසන් වෙච්ච සිතුවිල්ලක් ඔබ විඳේ. පැහැදිලිද? ඔබ එතකොට මේ මලකුණු ගොඩක් බදාගෙන බැනගෙනද නැද්ද ඉන්නේ? ඔබ මේ මැරිච්ච සිතුවිලි ගොඩක් බැනගෙනද නැද්ද ඉන්නේ? ඔව්. මලකුණු ගොඩක් බැඳගෙන. පැහැදිලිද? ඒ මලකුණු ගොඩක් බැඳගෙන ඉන්න නිසා මේ ශෝකයට පාත්‍ර වෙන කයක් හැදිලා. මේ තමයි සෝපාක. දැන් මේ සෝපාක මලකුණු බැඳලා බැඳගෙන ඉන්නේ නැත්නම් මේ සෝපාක මලකුණු බැඳගෙන මේ ගයක් ගයක් පාසා භවයක් භවයක් පාසා මේ ඇවිදිනවා. මේ සෝපාක නෙමෙයිද? මේ සෝපාක නෙමෙයිද? ඔය මලකුණු ලෙහෙලා දාන දේරුනාද? ඔය මලකුණු ලෙහෙලා දාපුවම හරි සුවයි සනින්. දැන් එතකොට මොකද වෙන්නේ? අන්න අපි දැක්කා. එහෙනම් දැන් මේ මොහොතේට සිටුවිල්ල සමුදය තුලම නිරෝධ වෙනවා. මෙන්න මෙතන මේ ආවසිතුල්ල සමුදේ තුලම නිරෝධ වෙනු විතරයි ඔබ දන්නේ. ඔතන සිද්ධ වෙන සංසිද්ධි ජාලය ඔබ සසරක් දන්නේ. වසර 2600ක් තිස්ස ඔබ දන්නේ. ඒ විතරක් නෙමෙයි 2016 මම මේ කියනකම් මේක මේ මෙතන මේ සමුදේ තුන නිරෝධ වෙනවා කියන එකවත් දන්නේ නැහැ. කිව්වද? දැනගෙන හිටියද? නෑ. පිරිත් කියනකොට යංකින්දි සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මන්ති කියලා කියනවා. නේද? කියනකොට අපි මොකද කියන්නේ? සාදු කිව්වා. ආපහු ඉරලා බැලුවේ නෑ. දැන් සිංහයට ගලක් ගහපුවම මොකද වෙන්නේ උදේ? ඔව්, ආපහු ඉරලා බලනවා. නරියට ගලක් ගහනකොට ඔව් ගල හපා කරනවා. දැන් අපිත් මොකද කරේ? අර නිරෝධි වෙච්ච එක හපා කරනවා මිසක් මේ නිරෝධි වෙච්ච එක ආපහු ඉරලා බැලුවේ නෑ. ඔව්, අපි ඔව් දැන් අපි දැන්වත් සිංහ සෙයියාට එන්න ඕන. තේරුණාද? අපි දැන්වත් සිංහ සෙයියාට වෙනවා. දැන් මෙන්න මෙතන මහා බරපතල සිද්ධි ජාලයක් වෙනවා අත්‍යවශ්‍ය. මොකද වෙන්නේ? දැන් සිතුවිල්ල මේසේගෙන සිතුවිල්ල සමුදේ තුන නිරෝධ වුණානේ. මේ මේසේගෙන සිතුවිල්ල සමුදේ තුනම නිරෝධ වෙනකොට පුතේ ඊළඟ න්‍යාය තමයි තේරි එක තමයි සිතට මොකද වෙන්නේ? ඒ මේ මේසේගෙන සිතුවිල්ල විතරයි මෙතන තිබුණේ. ඔණ්ඩුව ගැහුවා වගේ බෙදකට වගේ. ඒ සිතුවිල්ල පුතේ මොකද වුනේ? සමුදේ තුලම නිරෝධ වුණා. නිරෝධ වෙනකොට එතන සිතුවිලි ඉතුරුනා. ඉතුරුද වෙන තියනවා සිතුවිලි? නෑ, වෙන සිතුවිලි නෑ. නැති වෙනකොට සිතේ මොකද? සිත පවත්වන්න පුළුවන්ද? එහෙනම් මොකද සිතට වෙන්නේ? අන්න හරි දරුවනේ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. සිතුවිල්ල නිරුද්ධ මේසේකෙන සිතුවිල්ල නිරුද්ධ වෙනකොට අනිවාර්යයෙන්ම සිත නිරුද්ධ වේ. ලියලා තියාගන්නවා. මෙන්න මේ බුදුපරහ හැමතුරු මෙන්න මේ බොරුවක් කියාගෙන ඉඳී කියලා. සිතුවිල්ල නිරුද්ධ වෙනකොට අනිවාර්යයෙන්ම සිත නිරුද්ධ වේ. සිත නිරුද්ධ වෙනකොට කොයිලාද ඔක වෙන්නේ? මේ මොහොතේ සිත නිරුද්ධ වෙනකොට මේ සිතේ තමයි පැවැත්වෙ මොනවද? සියලුම දැනුම. ඇස, කන, නාසය, දිව, කය, මනස, විඥානේ මම කියන දැනුම පැවැත්වෙ කොහෙද? කොහෙද පැවැත්වෙ? මේ සිතන හොත් විඥානේ. මේ බාහිර ලෝකෙ පිළිබඳ දැනුම මේ ඒක මම එතන දැක්ක හින්දා මට අපූර්ව පැහැදිලි. ඒකයි මම මේ කියන්නේ. මේ මහා සාගර පිළිබඳ දැනුම, මහා මේරු පර්වතයේ පිළිබඳ දැනුම කොහෙද තිබුණේ? ඔව්, එතකොට දැන් මෙතන මේසේකෙන සිතුවිල්ල නිරුද්ධ වෙනවත් එක්කම සිත නිරුද්ධ වෙනකොට සිත විඥානික දෙකක් නැහැ. ඔය දෙකම එකයි. නිරුද්ධ වෙනකොට පුතේ අර දැනුම් සම්භාරය මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා.
දනුන් සම්භාරයෙන් යොදනවා. අන්න බුදු පියාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ නිරෝධය කියලා කියවන්න උතන. කොහොමද වෙන්නේ? මෙන්න මෙහෙම. දැන් මේසිකෙන සංඥාව නිරෝධ වුණානේ. නිරෝධ වුණානේ. ආ මේසිකෙන සංඥාව දැන් මෙතන නිරෝධ වුණා අපි දැන් පරේෂණ කරානේ. ඒ නිරෝධයට අවිද්‍යාව එතන ඉතුරුද? නෑ අන්න අවිද්‍යා නිරෝධා මේසිකෙන සංකාර නිරෝධෝ. සංකාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධ මොනවා නාම රූප? සිත කය ඇතුළු චිත්ත රූප ජාලයම නිරුද්ධයි. නාම රූප නිරෝධ. නාම රූප නිරෝධා හලායතන නිරෝධ. මොනවා හලායතන කියලා කියන්නේ? ඇස කන නාසය දිව කය මනස කියන ඉන්ද්‍රිය හය පිළිබඳ සංකල්පය මෙතන මනස නිරුද්ධ වෙනවට නිරෝධයි. කොහොමද උදේ? සාදු 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 නිරෝධයි. හලායතන නිරෝධ. හලායතන නිරෝධ වෙනකොට එතන ස්පර්ශය වෙනවද? විඳින වෙනවද? තණ්හාව තියෙනවද? උපාදානෙ තියෙනවද? නෑ ඔක්කොම ඉවරයි. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධෝ අන්න භවෝ සියල්ල වය වුණා. භවෝ ෂණේතුනම වය වුණා. භවේ ඉවරයි. භව නිරෝධෝ පුතේ භව නිරෝධා ඊළඟට මොකද වෙන්නේ? අන්න අපි බලාපොරොත්තු තැන බව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධಂತಿ. කොහොමද උතේ ලස්සනද කතාව? ඈ කතාව ලස්සනද? බව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධಂತಿ. සමස්ත දුක්ඛන්දරා මොකද උනේ? ඉවරයි. නිරුද්ධ වුණා. ඒක අපේ බුදු පියාණන් වහන්සේ ෆයිල් එක දෙහෙරක් අසම් කරනවා. ඒ මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස නිරෝධෝ හෝති. දුක්ඛන්ත රාවම ඉවරයි. දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරද්දී බුදුහාමුදුරුවෝ ওই නිරෝධය කතා කරනවා. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරි සච්චං. මොකද්ද භික්ෂුන් මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ? යෝ තස්සායව තණ්හා අශේෂ විරාග අන්න සරාගී ඉවරයි. විරාග වුණා. යෝ තස්සායව තණ්හා අශේෂ විරාග නිරෝධෝ තාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලෙ. ඇලිම්ති ඇලිවරයි. අන්න එතන තමයි දරුවනේ නිවන කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ. මේ බුදු පියාණන් වහන්සේ පිරිනවට පස්සේ අපේ මලිදේව මහරහතන් වහන්සේ පිරිනවට පස්සේ මේ නිරෝධය උනේ නැද්ද? ඔව්. හැම කෙනෙක් මේ අවිද්‍යාව මේ සංකාය දිට්ඨිය අල්ලගෙන ඉරු හැම මොහොතක් පාසාම එදා ඉඳලා මේ දක්වා මේ සිද්ධිය වුණා. එක එක දැක්කද මේක නිකමට දැක්කේ නැහැ. හැබැයි පුතේ මන් දැක්කම ඒක තේරුණාද? මොන වාසනාවකට හරි ඇත්තම මගේ හපංකමක් කියනව නෙමෙයි. මම මේක 97 අවුරුද්දේ නිකන් දැක්ක නෙමෙයි. මම අවුරුදු 25 30 පරීක්ෂණ කරලා මම මේක දැක්කා. මේ බොහෝතේ සිද්ධ වෙනවා නිරෝධය දැක්කා. ඔන්න ඕක තමයි නිවන් දැක්කා කියලා කියන්නේ. පැහැදිලිද? නිවන් දැක්කා කියලා කියන්නේ ඔන්න ඕක සුද්ධ. තේරුණාද? එතකොට අන්න දැන් මේ නිවන පහළුනේ කොහමද? දුක්ඛන්දරාව ඉවරයි. නිවන පහළුනේ කොහමද? දැන් මනස නිරුද්ධ වුණානේ. අන්න අන්න පුතේ බුදුහාමුදුරුවෝ කියනවා අකුප්පාමේ චේතෝ විමුක්ති. මොකද අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා කියන්නේ? ඔව් අකුප්පා කියලා කියන්නේ මම බරපතල කතාවක්. ස්ථිරවම පැහැදිලිවම සැකයෙන් තොරවම වචනේ පරිසමාප්තාර්ථෙම ඒකාන්තෙම මනස නිරුද්ධ විය. ඉතින් මෙතන නිරුද්ධ වෙනවනේ නම් මේක. මේ නිරුද්ධ වෙනවනේ. ඉතින් මේක දකින්න බැයිද? ඕක දැක්ක හැකි. ඕක දැක්ක කෙනා අර කතාව කියනවා. අකුප්පා මේ චේතෝ මුක්ති කියලා කියනවා. තේරුණාද? එතකොට බුදු පියාණන් වහන්සේ අකුප්පා මේ චේතෝ විමුක්ති සුනීත සෝපාක අකුප්පා මේ චේතෝ විමුක්ති පැහැදිලිද? බුදු පරායන අකුප්පා මේ චේතෝ විමුක්ති මම මේක පැහැදිලිවම දැක්කා. නිරුද්ධ වුණා වුණාමයි මනස. ඒකාන්තයි. ඒක පුදුම තැන. තේරුණ ආශ්චර්යයක්. අද්භූතයි. කෙනෙකුට පිළිගන්න බෑ. ආයමන්තිමා ජාති නර්ථ දානි පුණ බව මේ චේතෝ මෙම්පිටිය ප්‍රත්‍යක්ෂව දැක්කටන ආයේ කවරදාක භවයක් හැදෙන්නේ නැහැ. ඒවා එතෙන්ට ඇවිල්ලා බලන්න මේ මෙහෙම කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. භවයක් හැදෙන්නේ නැහැ. ඇයි? ඒ සමස්තේ භව ඌෂණේ තුන වය වෙනවා. භව ඌෂණේ තුන වය වෙනවා. ඒක ඉබේ සිද්ධ වෙනවා. ඔන්න මේසය කියන ආරම්භනේ නිරෝධ වෙනකොට වෙච්ච දේ. ඊළඟට ඔන්න මේසේ කියන ආරම්භනේ නිරෝධ වෙලා අපිකම් පුටුව කියන ආරම්භනේ සමුදේ වෙනවා.
සිතුලි ගන්නවනේ. දැන් පුතේ පුටුවගෙන ආරම්භයේ සමුදේ වෙනකොට ආයේ මොකද වෙන්නේ? අන්න අවිද්‍යාව මතුවෙනවා. අවිද්‍යාව පත්‍ය පුටුවගෙන සංඛාරා. සංඛාර පත්‍ය විඥානං. විඥාන පත්‍ය නාම රූපං. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදානං. උපාදාන පත්‍ය බව. බව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒව මේ තස කේවලස දුක්ඛ කන්දස සමුදය හොති. කොයිලාද කොහොමද උනේ? පුටුවගෙන ආරම්භනේ සමුදය වෙනවත් එක්කම අන්න පටිච්ච සම්පාදේ නැවතර එකවර සමුදය වුණා. ඊළඟට පුටුවගෙන ආරම්භනේ මොකද වෙන්නේ? නැවත මොකද වෙන්නේ? සමුදය තුලම පුතේ ඒ සමුදය තුලම නිරෝධ වෙනකොට අර පරිසම්පාද ක්‍රියාවලිය සමුදය වෙච්ච එකට මොකද වෙන්නේ? අන්න හරි රත්තරන් දඩුවනේ. ඔන්න ඕක තමයි අපේ බුදුහාමුදුරුවෝ විවෘත කළ මේ අතිශ්‍රේෂ්ඨ මේ වටිනාකම කියන්න බැරි පුදුම ධර්මය. ඔන්න ඕක තේරුණාද? දැන් දැන් පුතේ හැම සිතුවිල්ලක් පාසාම පරිසම්පාදයේ සමුදය වෙනවා. ඒ සිතුවිල්ල නිරෝධ වෙන සමග පරිසම්පාදය නිරෝධන. පටිසම්පාදයේ නිරෝධ වුණා වෙනවායි කියලා කියන්නේ මොකද්ද? එතන විඳින්නෙක් විඳවන්නෙක්, ඒ කියන්නේ සලායතන නිරුද්ධයි. සලායතන නිරුද්ධ නොවෙද්දී එතන කරන්නේ කරවන්නෙක් විඳින්නෙක් විඳවන්නෙක් ඉන්නවද? නෑ. අන්න එතන අවේදිතයි. ආමිස විඥාන ආහාර මනෝ සංචේතනාට පසාර දෙනවද? නෑ. එතන ඒවා නිර්ආමිසයි. ආහාර කොහොම යන නිර්ආමිසයි. කාලත්‍රය එතන තියෙනවද? මේ ආයතන හය නිරුද්ධ වෙනතර කාලත්‍රය තියෙනවද? කාලත්‍රයම නෑ. එතන කාලිකයි. අකාලිකයි. එතන උපත මරණය තියෙනවා පුතේ. දැන් මේ ආයතන හය නිරුද්ධ වෙච්චාම උපත මරණය තියෙනවද? නෑ. උපත මරණය දෙකම නෑ. එතන අන්න අජරයි අමරයි සදාතනිකයි. එතකොට හැම මොහොතක්ම මොකද වෙන්නේ? අවිදිත වෙනවා. හැම මොහොතක්ම නිරාමස වෙනවා. හැම මොහොතක්ම අකාලික වෙනවා. හැම මොහොතක්ම ජරා මරණයෙන් තොර සදාතනික ගුණය පහළ වෙනවා. මේ අවිදිත උතන, නිරාමස උතන, අකාලික උතන, සදාතනික උ අජරාමර සදාතනික උතන මොකද ලක්ෂණය? බුද්ධ. එතකොට පුතේ හැම ක්ෂණයක් පාසම් බුද්ධ පහළ වෙනවද නැද්ද? හැම ක්ෂණයක් පාසම් බුද්ධ පහළ වෙනවද නැද්ද? පහළද? හැම ක්ෂණයක් පාසම් බුද්ධ පහළ වෙනවා. අන්නේ බුද්ධ දැක්කොත් තමයි නිවන් දකින්නේ. බුදුන් දැක නිවන් දකින්නවා කියලා කියන්නේ. පැහැදිලිද? තේරුණාද? ඔන්න මං දැක්කදී ඔබට ඔන්න දැන් හඳුනා ගන්න පුළුවන් කල්යාණ මිත්‍රයා. මම ප්‍රත්‍යක්ෂව දැක්කදී ඔය විදිහට කරේ. එතකොට ඔන්න ඕක තමයි බුදුහාමුදුරු කිව්වේ. කල්යාණ මිත්‍රයා දුක දන්නවා. දුක සමුදෙන ආකාරය දන්නවා. ඒක දැකලා තියෙනවා. දුකේ නිරෝධය දන්නවා. ඒක දැකලා තියෙනවා. දුකේ නිරෝධය ප්‍රත්‍යක්ෂව දැකීම පිළිබඳ යායුතු මාර්ගය දන්නවා. ඒ ගැන කියලා දෙනවා කියලා. දැන් එතකොට මොකක්ද අපි කරන්න ඕනේ? මෙන්න මේ චතුකන්නිට කිව්වේ ඒක. කාමයේ සුවිනයිය ගේ දන්නයි. නෙක්කම්ම දඩුකේමතෝ උග්ගහීතන් නිරත්තංගා මාතේ විජ්ජිත්ත කිංචනං කියලා කිව්වේ ඕක. බාහ්‍යයට කිව්වේ ඕක. හේමකට කිව්වේ ඕක. චතුකන්නිට කිව්වේ ඕක. රූප නන්දාවට කිව්වේ ඕක. පැහැදිලිද? මොක රාජර කිව්වේ ඕක. රෝහිතසට කිව්වේ ඕක. සම්බතව සුත්‍රෙන් කිව්වේ ඕක. තිත්තායතන සුත්‍රෙන් ඕක. පැහැදිලිද? මෙච්චරයි බුදුහාමුදුරු කතා කරේ. වක්කලිටලා මොකද කිව්වේ? අපේ හි වක්කලි කිංතේ මිනා පූතිකායෙන් යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති. එතකොට මේ මේ අර පිළිමේ අර බාහිරින් පේන රූපේ බුද්ධ ඉන්නවා කියලා දැන් බුදුහාමුදුරු කිව්වේ. ඉන්නවා කියලාද? නෑ. අපේ හි වක්කලි එතන බුද්ධ නෑ. වක්කලි පලයන් එතන බුද්ධ නෑ. බුද්ධ කොතනද ඉන්නේ? ඔව්, බුද්ධ ඉන්නේ කොතනද? තමාතුර නෙවෙයි. බුද්ධ කොතනද ඉන්නේ? ඔව්, යං කිංචි සමුදේ ධම්මං. ඔව්, යෝ පටිච්ච සමුප්පාදං පසති. දැන් පටිසම්පාදේ වල ලක්ෂණේ සමුදයි නිරෝධයි. ඒක තමයි ධර්මය. යෝ පටිසම්පාදං පසති සෝ ධම්මං පසති. එතන පටිසම්පාදේ දකින්නා මේ සමුද නිරෝධ ධර්මය දකින්න. යෝ ධම්මං පසති සෝ. අනේ මේ ධර්මය දකින්න කියලා බුදුන් දකින්න. ධර්මය එතකොට මොකද්ද? සමුද නිරෝධ. සමුද කියලා කියන්නේ උත්තේ සමුද සත්‍යය. නිරෝධ කියලා කියන්නේ නිරෝධ සත්‍යය. ඒක ප්‍රඥාවෙන් දැකගන්න ඕනේ. දැන් ඔක වෙන්නේ කොහෙලාද? මේ මොහොතේ. අන්න මේ මොහොතම අප්‍රමාදීව බුදුහාමුදුරු කිව්වනේ අප්‍රමාදීව දැකෙන්න කියලා කිව්වේ. ඔන්න ඕක දැක දැක යන්න. අප්‍රමාදෝ අමත පදං, පමාදෝ පච්චුතෝ පදං. දැන් ඔබ මෙච්චර කාලේ නිවන් දැක්කද? ඉතින් මේ බුදුහාමුදුරු ඒ කියන්නේ පමාදෝ පච්චුතෝ පදං. හම්බ කරපු වුණට, හම්බ කරු නැති වුණට
හැප නැහැ. පමාදෝ වචිනෝ පදක්. නිවන හොයාගත්තේ නැති උන්ට හැප නැහැ. තේරුණාද? හැප තියෙනවා. හැපයි නැහැ. නැ මේ මේ දහම අහන ගමන් හැපයි පොඩ්ඩක්. මෙතන. දැන් මෙතන අතන ගෙට්ටු එළියට ගිය ගමන්. ඔව්. ඔව් ඉවරයි. තේරුම් ඉවරයි. එතන ඉඳලා අපේ රාජ්‍යය. ওই වැඩේට යන්න එපා. කෙනෙක් රැවටෙන්නේ නැහැ. ඔබ රැවටෙන්නේ. දැන් ඊතර පුතේ මොකද කරන්න තියෙන්නේ? දැන් බලමු අපි. දැන් දැන් මොකද කරන්න තියෙන්නේ? හැම බොහෝතක් පාසා මේ සමස්තේ මොකද වෙන්නේ දැන්? සමුදයි සමස්තේම සමුදේ තුලම ඔන්න ඕක තමයි සිද්ධ වෙන එකම සිද්ධාන්තය මෙතන. හැම බොහෝතක් පාසා මේ සමස්තේ සමුදයි සමස්තේම සමුදේ තුලම නිරෝධයි. දැන් ඔන්න ඕක තමයි සමුද කියන්නේ සමුද සත්‍ය නිරෝධ කියන්නේ නිරෝධ සත්‍ය. ඔන්න ඕක දෙක දෙක යන කියන්නේ යෝ ධම්මම් පසති. පසති කියලා කියන්නේ ඔව් පාඩම් කරනවා දකින්නවා. පසති කියන්නේ දකින්නවා. යෝ ධම්මම් පසති. එතකොට ධර්මය මොකද්ද? යං කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ. කොහේලාද වෙන්නේ? මේ දැන් වෙන්නේ. එහෙනම් මේක දකින්න වෙන්නේ. මේ දැන් දෙව්බිනි සැප කෙරවල නෙවෙයි. එහෙ ගියා බැලියකි වෙන જાති. මං ඉතින් කියන්නේ නැහැ. තේරුණාද? දෙව්මිනි සැප කෙරවල ගිහිලා කියලා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මෝඩ වෙන්න එපා. දෙන්න කන්න දෙන්න ඕන තරම. ඒක ප්‍රශ්නයක් නැහැ. නිවන් දකින්න හම්බෙන්නේ. තේරුණාද? තේරුණාද? එතකොට එහෙනම් මොකද අපි දැන් කරන්න තියෙන්නේ? අපි වැඩ කරන මිනිස්සු. අපි පවුල් කාර්යවල. නේද? කියන්නේ මම නෙමෙයි දැන් ඔබ පවුල් කාර්යෝ නේ නේද? ගෙදර දොරේ වැඩ තියෙනවා, දරුවෝ ඉන්නවා, බිරිඳ ඉන්නවා, හැමියා ඉන්නවා. දැන් එතකොට ඔක්කොම අතහැරලා වනගත වෙන්න දැන් මේකද? වැඩේ කෙරෙයිද එහෙම උනොත්? කෙරෙන්නේ නැහැ පුතේ, වැඩේ කෙරෙන්නේ නැහැ. ඕවා අතහැරලා ගිය හැටි මොකද වෙන්නේ? අවුල් ජාලයක් වෙනවා. ළමයි ගැන තොර කලබ ඉස්කෝලේ යනවා, ළමයි ඉගෙන ගන්නවා, අරඹයා ප්‍රශ්න. දැන් මේ තාත්තා ගෙදර ගිය හැටි අර ළමයි මොකද වෙන්නේ? අම්මා ගෙදරින් ගිය හැටි මොකද අර ළමයිට වෙන්නේ? මේ බුදුහාමුදුරුව කවර කවදාකවත් එහෙම කතාවක් කියලා නැහැ. උනාට කිව්වේ ඔබලාගේ ඔය කටයුතු කරන ගමම්ම, පවුලේ කටයුතු කරන ගමම්ම, ඒ වෙලෙහෙල්ලාම් කටයුතු කරන ගමම්ම, රැකියාරද්ද කටයුතු කරන ගමම්ම, ගොවිතැන්පත් කරන ගමම්ම මේ කාරණේ තුල පිහිටලා කටයුතු කළා. මේ අමා මහ නිවන සාසත් කරලා මෙලෝ පරලෝ දෙලෝම සූපත් කරගන්න. දැන් ඕක කරන්නේ මෙහෙමයි. දැන් මම අපි උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් ඔන්න අපේ මෑණියෝ දැන් ඔන්න බත්තික උයන්න ලෑස්තියි. ගෙදර මුණුබුරාලට හරි මේ බත්තික උයන්න ලෑස්තියි දැන්. දැන් බත්තික උයන්න දැන් මේ මම කියන රූපයට දැන් මොකද වෙන්නේ? දැන් මේ මේ න්‍යාය තුල දැන් මේ රූපයට මොකද වෙන්නේ? සමුදය නිරෝධයි, සමුදය නිරෝධයි, සමුදය නිරෝධයි නේද? දැන් ඒ සමුද නිරෝධ දැන් හාල් ටික කරද්දී ඒ සමුද නිරෝධ වෙන්නේ නැද්ද? නෑ මං කියන්නේ හාල් ටික කරද්දී ඒ සමුද නිරෝධ වෙන්නේ නැද්ද? වෙනවා වෙනවා, ඒක වෙනවා. එතකොට මෙතන නිරෝධ වෙනකොට නෑම්දී කියන දැනුම, කොරහා කියන දැනුම, හාල් කියන දැනුම, කුසිය කියන ලිප කියන දැනුම, වතුර කියන දැනුම මොකද වෙන්නේ? සමස්තේම නිරෝධයි. මෙතන 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 සමුදේනෝට සමස්තය සමුදයි, මෙතන නිරෝධේනෝට සමස්තය නිරෝධ. එතකොට දැන් මේ හාල් ගැරීම කියන කාර්යය කරගෙන යද්දී නිරන්තරයෙන් එහෙනම් මොකද වෙන්නේ? සමස්තය සමුදයි, සමස්තය නිරෝධයි, සමස්තය සමුදේ තුල නිරෝධයි, සමුදේ තුල නිරෝධයි, සමුදේ තුල නිරෝධයි. අන්න ඒක ප්‍රඥාවෙන් දැක දැක, ඒ කාර්යයේ ප්‍රඥාවෙන් දැක දැක හාල් ටික කරලා අර දරුපු මුරන්ට ආහාර පාන ටික පිළියෙල කරලා දෙනවා. පැහැදිලිද? ඒ විදිහට දැන් ඉතින් අපි කොහොම අපේ 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 මහත්යෙක් ඔන්න කුඹුරට යනවා කියනකො කුඹුරට යනවා උදැල්ල අරගෙන. දැන් කුඹුරට යන මම කියන රූපයට දැන් මොකද වෙන්නේ? සමුදය නිරෝධයි, සමුදය නිරෝධයි. ඒක ඒක මේ ලෝකේ ආරම්භක දා ඉඳලා ඒ සිද්ධිය සිද්ධ වුණා. අදා සිද්ධ වෙනවා. මතුවටත් ඕක සිද්ධ වෙනවා. ඕක නොවන වෙලාවක් නැහැ. තේරුණාද? එතකොට දැන් මේ නිරෝධ වෙනකොට දැන් කරේ තියෙන ඥාන උදැල්ල කියන දැනුමට මොකද වෙන්නේ? නිරෝධයි. නියර කියන දැනුම නිරෝධයි. කුඹුග්ගස් කියන කෙටල ගාල් ඇල දොල ඔක්කොම මොකද වෙන්නේ දැන්? එතකොට පුතේ මේ සමස්තේම මොකද වෙන්නේ දැන්? සමුදය නිරෝධයි, සමුදය නිරෝධයි, සමුදය නිරෝධයි. අන්න ඒ පිළිබඳ 100න් 100 පවත්තමින් 100න් දකිමින් ප්‍රඥාවෙන් දකිමින් උදැල්ල අරගෙන ගිහලා වෙලේ කොටලා කුඹුරු ටික වැඩ කරලා ආසන්න ගන්නවා. ඒක නවත්තලා කුඹුග්ගහක් කැටේ ඉඳලා හරියන්නේ නැහැ.
තේරුණාද? එහෙම හරියන්නේ නැහැ. එහෙම නිවන් දකීපන් ගැන බුදුහාමුදුරු කියලා නැහැ. එහෙම කරන්නත් බෑ. මේක මම මේ පරිශ්‍රය කරපු කෙනෙක් හැටියට මම ඇත්තටම විශාල වැඩ ගොඩක් කරමින් තමයි මේක කරේ. විශාල වැඩ ගොඩක් කරමින් කරේ. එතකොට ඒක එහෙම තමයි හුරු වෙන්න ඕන. ඔන්න විදියට කරගෙන යන්න. උදේ ඇදෙන් නැගිට තැන ඉඳලා මං ඔන්න දැන් ඔතෙන් තමයි සීයේ ඕනේ. ඔන්න ඔය ටික පවත ඔය තුට්ට පවත්තගෙන සමුදාය නිරෝධයි කියන දැන් ඔතන තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඔය සමුදාය නිරෝධය කියලා පවත්තන තමයි තැන තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. සීක පටිපදාව කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. පැහැදිලිද? චතුරාර්ය සත්‍ය දැකීම කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදය දැකීම කියලා කියන්නේ ඔන්න ඔය න්‍යාය ප්‍රත්‍යක්ෂව අත්දකින්න දැක දැක කටයුතු වල නිරත වීම. ඔය දැන් ඔය සමස්තයේ සමුදය නිරෝධයි කියන ඒ සිහිය පවත්තමින් කටයුතු කරන කෙනා එන ආරම්භන විඳින්න නැවතිලාද? නෑ විඳින්න නැවතිලා නෑ. අතයි වර්ණ රූපය අතර තිබිච්ච සම්බන්ධීකරණය අතහැරියද නැද්ද? කනයි ශබ්ද රූපය අතර අන්තරය බින්දා. නාසයයි ගන්ධ රූපය අතර අන්තරය අතහැරියා. ෂේ කරා. දිවයි රස රූපය අතර අන්තරය ෂේ කරා. එතකොට අන්නේ අන්තරයන් ෂේ කරා. අන්න ඒක තමයි අන්තරීක සමාධිය. එතකොට අර එනේන ආරම්භන අතහරිනකොට හානියක් කොච්චරක් එනවා වෙනද? කෝටි ගණක් එනවා. අන්න කෝටියක් සංඥා වර්ණනවා. එතකොට අන්නේ තමයි කෝටියක් සංඥා වර්ණ සීලය. කොතනද ඒ? චතුරාර්ය සත්‍ය දැකගෙන නැහැ. ඊතර සල් උපසම්පදාව. ඒතර කෝටියක් සංවර සීලය ආරක්ෂා වෙන තර මොකද වෙන්නේ? අන්න අන්තරික සමාධිය. දෙහෙරකටද? නෑ එකවර. කෝටියක් සංවර සීලය තුනම දිට්ඨිංච අනුපකම්ම සීලය. වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප විපරදුපාට හැරියා. අන්න දෘෂ්ටි වලින් මිදුණා. දිට්ඨිංච අනුපකම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේ සුවිනයේ යන් නහි ජාතකබ්බසේ යන්. නැහි ජාතු ගම්බදේ යම් මොන ගම්බද? ඇස කියන ගැබේ උපදින්නේ නැහැ. කන කියන ගැබේ නාසික. ඇයි මේ සිතුවිල්ලක් සමුද වෙනකොට මේ හය උපදින්නේ? එතකොට මේ ඇහ නෙමෙයිද ගැබ? කන නෙමෙයිද ගැබ? ගන්ධ රූපේන නාසය නෙමෙයිද ගැබ? එතන මේ කියන්නේ. තේරුණාද? එතන මේ කියන්නේ. යේ අරිය සත්‍යාන විභවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචා බිහිතේ හොන්තු බූසප්පමත්තා නතේ බවං අට්ටමං ආදියන්ති. නතේ බවං අට්ටමං ආදියන්ති. බව වෙන්නේ අටපොළක. කොහෙද? ඇසකන නාසයේ දිවකය මනස විඥානේ මම කියන අටපොළේ මුදින්නේ නැහැ. නතේ බවං අට්ටමං ආදියන්ති. තේරුණාද? පුතේ එක සිතුවිල්ලක් වම් මෙතන උපාදානය කරන්නේ නැතුවම එතන භවයක් හැදෙනවද? හැදෙනවද භවයක්? භවයක් හැදෙන්නේ නැහැ. භවය කියන්නේ බව වූ ෂණතුන වය වෙනවා. බව වූ ෂණේතුන වයවම කියලා කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ල බව වෙනවා. ඒ සිතුවිල්ල එතනම වය වෙනවා. ඒතර භවය කියලා කියන්නේ මොකද්ද මේ? සිතුවිල්ල. මේ හැම සිතුවිල්ලක් පාසා මොකද වෙන්නේ? මේ ආයතන සංකල්ප 6 සමුදේ වෙනවා. ඒක එතනම නිරෝධ වෙනවා. අන්න ඒකයි භවය කියලා කියන්නේ. එහෙම නැත්නම් මව පුතක් නෙමෙයි. බව වූ ෂණේතුන වය වෙනවා. බව වූ ෂණේතුන වය වෙනවා. භවය. පැහැදිලිද? ඔන්න ඕක තමයි මෙන්න මේ චතුකන්නිට ඉදා බුදුහාමුදුරු කිව්වේ. දැන් එතකොට මෙතන චතුරාර්ය සත්‍ය දකින්න යන මහා ප්‍රඥාවන්තයා මේ කාම වස්තු කෙරෙහි ඇලිය වතරිය හොඳ නැද්ද? වර්ණ රූප කාමයේ, ශබ්ද රූප කාමයේ, ගන්ධ රූප කාමයේ, රස රූප කාමයේ, පොට්ටබ රූප කාමයේ, මනෝ රූප කාමයේ කියන කාම අපහරිනවද නැද්ද? අපහරිනවා. කාමයේ සුවිනෙය ගේදාන් නෙක්ඛම්මන් දට්ඨකේ මතෝ. අන්න බුදුහාමුදුරු කියපු තැන චතුකන්නිට කිව්වේ ඕක. දැහැදෙකද? එහෙනම් ඔබත් ඔන්න ඔය විදිහට ජීවිතය ගෙන යන්න උරු කරන්න. ඕක ආරම්භයේ අමාරුයි. ඇයි? අපි සම්මතයේ කටයුතු කරන කණ්ඩායමන් නිසා. අපිට ඕක හුරු නෑ. ඕක හුරු නෑ. ඕක වීරියෙන් යුක්තව හුරු කරන්න. ඒ හුරු කරනකොට ඔය පාරමී සම්පූර්ණ වෙනවා. ඔය සියලු විස්තර මට මේ පැයක් දෙකකින් කියන්න බෑ. ඔය සියලු විස්තර මම මූලාශ්‍ර සහිතව මම පොත් 9ක් ලියලා දිනවා දැන් මේ වෙනකොට. ඒ අනම්බනම් පොත් නෙමෙයි. තේරුණාද? මේ ලෝකයේ ওই පොත් නමයට සම කරන්න පොත් නෑ. ඒකෙදි මම පැහැදිලි කරනවා ওই පොත් වලට සම කරන්න පොත් නෑ. ওই පොත් නමේ අරන් බලන්න. පැහැදිලිද?
අරන් බලන්න අරන් බලනකොට මේ තථාගත සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳ සමස්ත අවබෝධය අනුභෝධය ඔබට එනවා ඒ ඊළඟට මොකද කරන්න ඕන මේ ලැබු අනුභෝධය ප්‍රයෝජන අරගෙන මේ ප්‍රතිපත්තිය පිළිහිලා කටයුතු කරන්න අන්න එතෙන්දී මේ 37 බෝධිපාක්ෂික ධර්ම 37ම එකවර අකාලිකව ප්‍රගුණ වෙමින් ඔබ අමා මහ නිවන්ට ওই ජීවිත කාලය තුලදීපත් වෙනවා ආයක සැකයක් නැහැ ඒ කාන්තේ ඔබ නිවන් දක බුදුන් දක නිවන් දක හොඳයි අද මේ පොසොන් පොයි දවසේ ඔන්න මම පරම සත්‍යයක් ඔබට ඉදිරිපත් කරා පරම සත්‍යයක් මේක වැහෙන්න දෙන්න එපා තව ගිහිල්ලා මේවා ගැන හිතන්න ඔය පොත්පත් කියවන්න CD අහන්න මගේ ඔන්න වෙබ්සයිට් තියෙනවා ඒ වෙබ්සයිට් වලට යන්න ගිහිල්ලා කල මේ දේශන මම හිතන්නේ 40 50 තියෙනවා කියන්නේ ඒව අහන්න මේ එන 26 වෙනිදා VIP රේඩියෝ එකේ FM 94 ඔන්න දේශනයක් යනවා තව 26 ඉරිදා රාත්‍රි 8ට ඒ දේශනේ යනවා ඉදිරියේදී මම හිතන්නේ මට ඒ දේශන ටික දිගටම කරන්න වෙයි එහෙම වුණාම මම දැනුවත් කරන්න ඒ දේශන අහන්න 26 26 VIP රේඩියෝ FM 94 හොඳයි අද ධර්ම සාකච්ඡාව අපි මෙතකින් සමාප්ත කරනවා සාදු සාදු සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ဧතම් මුද්ධානුසාසනං සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ဧතම් මුද්ධානුසාසනං සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං ဧතම් මුද්ධානුසාසනං සාදු 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 මාමේ ඉදිරිපත් කරන ලද සත්‍ය දර්ශනයේ ශ්‍රවණය කර එම ප්‍රතිපත්ති පිටම තුලින් මේ සියලුම දෙනා අත්බහුදීම සත්‍ය අවබෝධය ලැබ අමා මහ නිවනට පත්වීත්වා සත්‍ය දකිත්වා නිර්වාණ අවබෝධය